ජනතාව ශ්‍රී ලංකාව කියලා කිව්වම දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද කියලා. හැබැයි පුංචි තිතක් උනත් මේ රටේ අභිමානය ලෝකයට ගෙන යන පුද්ගලයින් රසක් පිළිබඳව ඕනෑතරම් කතා අපිට තිබෙනවා. මෑත ඉතිහාසයේදී විශේෂයෙන්ම ජල විදුලිය හොයාගත්ත කොන්ක්‍රීට් ක්‍රම හොයාගත්ත උදවිය පිළිබඳව ජාත්‍යන්තරයේ කතා කරන. ඒත් වර්තමානයේ අපේ රටේ කීර්තිනාමය පිටරටවල් වලට ගෙන යන අය පිළිබඳව නිසි ඇගීමක් අපේ රට තුල තිබෙනවා. දැන් ඔබ හිතාවි ක්‍රිකට් පිළිබඳ අමුත්‍යක් තමයි අද ඉන්නේ කියලා. නෑ සිනමාවත් අපේ රටේ කීර්තිනාමය ලෝකයට ගෙන යන ඉතාම ප්‍රධාන පෙළේ විෂයක් බවට පත් වී තිබෙනවා. අතලොස්සක් සිනමාකරුවන් සම්භාව්‍ය නිර්මාණ බිහි කරනවා. ඒ නිර්මාණ නිසා අපේ රටේ කීර්තිය සියලු සිනමා ලෝලීන් අතර පැතිර යනවා. දැන් අද මාත්‍ර ආරාධිතයා වස් 2000 වසරේ ඉඳලා කරපු හැම නිර්මාණයකටම ජාත්‍යන්තර සම්මානයක් ලැබූ මා හිතන්නේ ජාත්‍යන්තර සම්මාන වැඩිම ගණනක් ශ්‍රී ලංකාවට ගෙන සුවිශේෂ සිනමා දරුවෙක්. මා හිතන්නේ සම්මාන බර ගණනක් තියෙනවානේ. මේ තමයි ආචාර්ය සෝමරත්න දිසානායක. දැන් මේ එතුමන් තෝරපු ගීතවලට යන්න කලින් මට තියෙන ප්‍රශ්නයක්. දැන් සිනමාවට ඔබ පිවිසියේ ටිකක් වෙනස් විදිහට. මොකද මං දැක්කා සිනමාව පිළිබඳ ප්‍රබල අධ්‍යයනයකින් පස්සේ තමයි ඔබ මේ වැඩේට අත ගහන්නේ. वेदिका नाट्य हिटिया टेलीनाट्य हिटिया इट पास सिनेमा पेली बंद राष्ट्रपति उपाधि ऑस्ट्रेलिया सिडनी नोर इट पास मेह आचार उपाधि आचार्य सोमनाथ दिशा नायक सिनेमा पटांग आचार्य उपाधि गे मे चंदन मंग सिनेमा पटांग पास नम तीट खाली मम मगे मास्टर्स कला मम सिडनी विश्वविद्यालय मेहिमा सिनेमा वकी मम मगे फलवेनी मनमाली निमे सिनेमा मम वेदिका तम मगे फलवेणी वेडिकार दसके मिनसुने दसके मगे एक मगे अत्थदी मग रंग शिल्पशालिका वे दम जागड़ महाचारी सर चंद्र याटते सिनेमे वेदिका साधारण काले कर अत्थदी मत वेडिकार इट पास मैं विदेश गुना एक तमा सिडनी विश्वविद्यालय मन सिनेमा हदारे इतने तमा मट हितेंडी मगे फलवेणी चित्रपट मन लंकावे करोन के सरोजा पिटपत लियावेन्नी ऑस्ट्रेलिया वेदी एक करण मैं लंकावट अविल सरोजा करण खाले सिनेमाव लांकीय सिनेमाव ताम पल्ले मट्टम की तीवने सिनेमा शाला वाहन मिनसु सिनेमा शालावटे अन्न ने मिनसु मांग ओलूंदने खाले चित्रपट बट दीन वेन प्रश्न अब सरोजा का गली मुखा कर पड़ी लडाक तीन मंगी तन ओलू होंगे नदी गति हती है भाई असनी पे सनी पर मट ऊना बुनना है मंगे असनी पे खेम ती एक तवा चित्रपाटी करें इट पास मम एक मगे चित्रपाटी प्रेक्षक वेलंद पटंगत्ता अरे वाहल तिबुन सिनेमा शाला विवृत कला इट पास आसरा सिनेमा पटंगत्तवागे सरोजा चित्रपाटी पास ඒකෙන් දිරිමත්ලා තමයි මං ඊට පස්සේ ඕස්ට්‍රේලියාව අතහැරලා දාලාම චිත්‍රපටි කරන්න පටන් ගත්තේ. ඔබ එතන ඉඳලා අද වෙනකොට ඒ කියන්නේ 2000 ඉඳලා 2020 වෙනකොට චිත්‍රපටි 10ක්. ඔව්. අවුරුදු දෙකකට එකක් ගානේ වගේ කරලා තියෙනවා. ඒ ගාන ඒ ඒ ඒ ටික අපි විස්තර ඇතුව ඉබින් කතා කරමු. දැන් මට ආසයි පළවෙනි ගීතය. දැන් මේ ගීතයත් එන්නේ චිත්‍රපටයක. මේ චිත්‍රපටයේ ඉතිහාසය හොයනකොට මං දැක්ක මේ බොහොම අමාරුවෙන් GDL පෙරමාත්‍ය සල්ලි හොයාගෙන 40000කට තමයි මේ චිත්‍රපටය කරලා තියෙන්නේ 1965. ඔව් ඒ කාලේ 40000 කියන්නේ ලොකු ගාණක්. දැන් කාලේ අපිට ලක්ෂ 40කට උත් බෑනේ මේ ලක්ෂ 40 යන්නේ මිලියන 40කින් උත් බෑ චිත්‍රපටයක් කරන්න. GDL පෙරමාත්‍ය කලාපෙල කියලා එයාගෙම එකතුවක්. ඒකෙන් ඇත්තටම GDL උත් වේදිකාවෙන් ආපු කෙනෙක් මේ හුඟක් මේ සිනමා කරුව වේදිකාවෙන් ඔය පතිරාජලා අපේ පරම්පරාව උනත් ජැක්සන්ලා මේ කට්ටි ජයන්ත චන්දසිරි හඳගම ප්‍රසන්න මේ ඔක්කොම වේදිකාවෙන් ආපු අය තමයි. ඉතින් මේ එතකොට GDL ට තිබුණු අභියෝගය ඒක තමයි මුදල්. මම හිතන්නේ යාගෙම කලාපෙලේ එකතුවක් බොහොම අමාරුවෙන් පරිමහගෙන තමයි එයත් අත්හදාබැලීමක් කරේ තමයි සමාජ චිත්‍රපටි කරන්නේ. ඉතින් ඒකත් මම හිතනවා මේ GDL ම කියලා තිබුණා යාට ඕන විදිහට කරගන්නත් බැරි වුණා කියලා. ඇත්තටම මම හිතන්නේ ආර්ථික ප්‍රශ්න බලපාන්න ඇති. නමුත් ඒ කාලේ හැටියට අර ගිය අපිට සිනමාව කියලා නිකන් අපි නිකන් වට්ටෝරුවකට වැටලා තිබුණානේ. ඒකෙන් කඩලා අරගෙන දේශීය සිනමාව චිත්‍රාගාරයක් පාවිච්චි කරන්න මුදල් නැති නිසා එලිමහන් දර්ශන වැඩි වුණ
පාවිච්චි කරා කියලා තමයි මං කියවප විදිහට. ඔව් 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 ලෙස්ටර් මහත්තයා තමයි ඔක හදලා දුන්නේ. ලෙස්ටර් මහත්තයා රේඛාවෙන් තමයි සිනමාව වේදිකා මේ චිත්‍රාකාරයෙන් එළියට අරන් ගිහිල්ලා කරන්න පුළුවන් කියන එක කියලා දුන්නේ. ඊට පස්සේ මේ මෙයාට නම් උනේ මං හිතනවා මේ GDL ට උනේ බොහෝ වෙලාවට චිත්‍රාකාරයේක වියදම බර වැඩි වුණා. ඒ නිසා ඒක ඇත්තටම ඒක හොඳ පැත්තට ගියා. දැන් අපිට චිත්‍රාකාරයේක තියෙන કૃතිම දෙයක් නේ නිකන් ආටෝපයක් නේ තියෙන හදාගන්න දෙයක් නේ. එළියට ගියාට පස්සේ ඒක ස්වභාවිකයි. ඒක මම හිතනවා චිත්‍රපටයේ ආලෝකයක් වුණා ඔහු ඒ පිරිමහගත්තු වැඩේ. ඔව් දැන් මේ දේවානන්ද වෛද්‍යසේකර නැමැති අසහාය ගායකයා ගායනා කරපු මේ ගීතය මම හිතන්නේ මේ චිත්‍රපටයෙන් ඉතිරි වෙච්ච ඉතාම වටිනා නෂ්ටාවශේෂයක් වගේනේ. මේකේ අමරදේව වෙනුත් ඉන්න සංගීතය පැත්තෙන් තනුව දේවානන්ද වෛද්‍යසේකරයන්. මේ ගීතය ඔබ මුලින් තෝරගන්න හේතුවක් තිබෙනවා. මම හිතනවා අර සිනමාවට මගේ මොකක් හරි බැඳීමක් තියෙන නිසාම මට හිතෙනවා මේ සමාජ චිත්‍රපටිය हदन काले अभी चित्रपाटी बला नति काले पशु काले ना चित्रपाटी बला अनी चंद्र मट की मे देवानंद वैद्यशेखर की संगीतज्ञ गायक गे ओहुगे तीन प्रतिभावे हकिया हटियट या निर्माण कला मदि गल मट हितना होमियोपति वैद्य वर एक होमियोपति वैद्य वर एक नम तो संगीत हेकिव दे गीते अमरदेव तुम तम चित्रपटी संगीत अध्यक्ष नम मे गीते तनु देवानंद वैद्य शेखर के मेकट संगीते मिश्र कला अमरदेव तुम नम दया नम तो हूगेम तनुट अनाव विनम खटाणक्तन गायक हंडिंग अत्र वैडिपुर गीत बिहुना अपे गीत साहित्य मठ हित लुक सेवा मनो हेतु दाने वैद्य वर स्वर्णश्री අද මාත්‍රා වැඩසටහන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් සෝමරත්න දිසානායක මහතා මෙතන ඉන්නකොට හර්ෂණ දිසානායක ඉන්නවා ගීත ගයන්න දිසානායකලා දිසානායකලා මොකක් හරි සම්බන්ධකුත් තියෙනවා එතකොට ගීත ගයන්න සහාය වෙනවා ලක්ෂණ ලක්මිනි එක පැත්තකින් දැන් ඒ පෞලිමෙක් කෙනෙක් කියවට කමක් නැහැ ඔව් ඒ සම්බන්ධතාව පස්සේ ඉලි කරන්නේ එතකොට වෙනද වගේම උදේෂින්දුල සමග සාරෝ සංගීතය සමග එදායේ अपूर्व निर्माण यालि प्रतिनिर्माण कर
තුමේවර පට තණ්හා දේතින් පැතුමේවර පට ගිලිහි විම වැටිලා දෛවයේ ගුණ ඇද ජීවන ගැලගෙන ආමග දිග යනවා අතීතයේ සිහිනමෙදින් යලි ජීවනට යනවා ඇත අතීතයේ සිහිනමෙදින් යලි ජීවනට යනවා දකිනා සිහිනේ මිහිර මැකියනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තිරපෙනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අත තුල තෙර පෙනවා අද ආචාර්ය සෝබරත් දිසානායකයන් තේරු ගීතවලත් අමුතුම මෙහෙරක් තියෙනවා කියලා මට හිතෙනවා කල්තියාම මාය ගැන ඔබට සඳහන් කළ යුතුයි දැන් චිත්‍රපටි 10ක් දිසානායක මහත්තයා නිර්මාණය කළා 10ට සම්මාන 20ක් මම ගණන් කරා මම දන්නේ නැහැ මම දැක්ක ලේඛන එක හරිද වැරදිද කියලා ඊට වැඩි ඊට වැඩි තියෙනවා ජනාධිපති සම්මාන ඊට වැඩි ජනාධිපති සම්මානක් තියෙනවා ජනාධිපති සම්මාන 3ක් තිබෙනවා දැන් මේ මේ සියලු සම්මාන අතර මට තියෙන ප්‍රශ්නේ දැන් ඔබේ චිත්‍රපටි බොහෝමයක තිබුණු විශේෂත්වයක් තමයි මං බැලුවා සූර්යාරණ ඊට පස්සේ සරිගම දැන් ওই විදිහට හැම එකෙම කිව්වාම මේ ලංකාවද කියලා හිතාගන්න බැරි තරම් ලස්සන දර්ශන තල ඔබ එකට එකතු කරනවා. ඒක ඔබ පාවිච්චි කරන එක්තරා විදිහ උපක්‍රමයක්ද? කොහෙන්ද මේ මෙච්චර ලස්සන තැන් හොයාගන්නේ? චන්දන ඇත්තටම අපේ ලංකාව හරි ලස්සන භූමියක්නේ. ඇත්තටම අපි උනත් දැකලා නැති සුන්දර තැන් ලංකාවේ තවත් තියෙනවා. මේ කියන්නේ මේ මේ දැන් ඔය සූර්යාරණ චිත්‍රපටියේ මීමුරේ කියන ගම යන මම ලස්සන තැන් හොයනවා. මම මගේ චිත්‍රපටි ජීවිතේ මගේ වැඩි කාලයක් ගත වෙන්නේ ඇත්තටම ඔය දර්ශන තල හොයන්න. මම ඒක පරිත්‍යාගශීලීව කරනවා. මොකද ඒක තමයි චිත්‍රපටියේ තියෙන වැදගත්කම කියලා මම හිතන්නේ. ඉතින් මට ඕන වුණා සූර්යාරණට නොඉඳුල් ගමක්. ඉතින් ඕවා හොයාගෙන හුඟාවක් බැලුවා ලංකාව පුරා හුඟාවක් තැන් වල ගිහිල්ලා බලපුවාම මේ මේ මීමුරේ කියන ගමට යන්න පාරක්වත් නැහැ. අපි කැමරාව ලයිට් එහෙම කරේ තියාගෙන දවස්වල ගියේ. දැන් නම් පාරක් හදලා දැන් ඒක නිකන් සංචාර ගමක් බාටපත් වෙලානේ. ඉතින් මේ ඒක තමයි ඒ කැපවීම. ඒක නොඉඳුල් ගමක්. අර පරණ විදිහටම ගැමියන්ගේ ජීවිතය ඔය ආරච්චිලා තාම ග්‍රාමසේවක මහත්තයෙක් ඉන්න ආරච්චිලා කියලා කියන්නේ. ඉතින් ඒක පරණ විදිහටම යනවා. පුංචි පුංචි ඉස්කෝලයක් ළමයි ටිකක් ඉන්න ගොවිතැනින් ජීවත් වෙන වැඩිපුර පවුල් නැහැ පවුල් කීපයයි තියෙන්නේ ඒ වගේම තමයි අනෙක් චිත්‍රපටි වලට දැන් සිරිපැරකුම් වලට වුණත් සිරිපැරකුම් වලට වුණත් ඒ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන අඹන කියන ගම්මානයක සහ දඹදෙණිය මම ඉපදුණු ප්‍රදේශේම දර්ශන තලක් තියෙනවා ඉතින් දර්ශන තල සොයා ගැනීමට ටිකක් වෙහෙසෙන්න ඕනේ ලංකාවේ ඔක්කොම තියෙනවා ඇත්තටම ලංකාවේ මේ ලෝක සිනමාවට අවශ්‍ය වෙන සෑම දර්ශන තලයක්ම තියෙනවා දිය ඇලිද ගංගාද වෙල්යායවලද වනාන්තරද මූදුවිරලවලද කඳුද දැන් මේ ළඟ ගීතය ගැන මම කතා කරන්න ඕනේ ඒක ලස්සන ගීතයක් දර්ශන තල වගේ හෙමින් සැරේ පියා විදා ඔව් දැන් මේ ගීතය මේ හංසවිලක් චිත්‍රපටයේ දැන් මේක ඔබ මෙතෙන්ට තෝරගන්න හේතුවක් තියෙන්න මෙපැයි මේක චිත්‍රපටි ගීතයකයි සාමාන්‍ය සරල ගීතයකයි වෙනස මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එහෙම මේ දෙන්න හොඳ උදාහරණයක් වෙන මේක. ඒකේ චිත්‍රයක චිත්‍රපටයක ගීතේ තියෙන්න ඕනේ ඒ රූප රූපක තියෙන්න ඕනේ. සහ ඒකේ සාමාන්‍ය සරල ගීතයක වාගේ සරලම ගීතයක් නොවි ඒකේ පොඩි ඉහළ පහළ යෑමක් පොඩි විචිත්‍රත්වයක් ගායන විලාසයේ සංගීතයේ දැන් ප්‍රේමසිරි කේමදාස කියන්නේ ඇත්තරම අමුතුම විදිහකම සංගීතඥයෙක් නේ වැඩි භාණ්ඩ භාවිතාවක් නැහැ කීපය භාවිතා කරන්නේ. නමුත් ඒකෙන් ඔහු ගන්නවා
සිම්පනි ඕකෙස්ට්‍රාහයකට කරන්න බැරි දේවල් එතුමා එකකින් කරනවා. ඉතින් හොඳම උදාහරණයක් තමයි චිත්‍රපටි සංගීතය කෙසේද ගීතයක් සංගීතවත් කළ යුත්තේ කියන එකට ඔහු කටහඬවල් පාවිච්චි කරගෙන දින හැටි. දැන් මේක ටීඑම් ජයරත්න සුනිලා අබේසේකර කියන දෙන්නගේ ප්‍රධානත්වයෙන් ගැයෙන ගීතයක් ඔවුන්ගේ කටහඬවල් පවා මම හිතනවා කේමදාස මාස්ටර් මේ ගීතයට ඕන විදිහට හැඩගස්සලා තියනවා කියලා. ඉතින් මම හිතනවා ඒ අපිට චිත්‍රපටි ගීත ගැන කතා කරනකොට ගීත කීපයක් තියෙනවා අපේ සිනමා ක්ෂේත්‍රයේ අතාරින්න බැරි මේක එක ගීතයක් සත් සමුද්‍ර ගීතයත් ඒකේ තව එකක් ඒ වගේ තව ගීත කීපයක් තියෙනවා මේ ගීතයත් මේ හංසවිලක් චිත්‍රපටියේ ධර්මශ්‍රී බණ්ඩාරනායක ඔය තව නාට්‍යකාරී නාට්‍යවලින් පටන් ගත්තු සිනමාකරුවෙක් ඉතින් මට හිතෙනවා මේ ඒකට හොඳ උදාහරණයක් හැටියට තමයි මම මේ ගීතේ තෝරාගත්තේ මේ ඒ විචිත්‍රත්වය කියන එක මේක තියෙන අලංකාරයේ විචිත්‍රත්වය සහ මේ සංගීත භාණ්ඩය අර තුන් තැනක් එකට මේක ගීත රචනය කරලා තියෙන ධර්මසේන පතිරාජා ඔහු ගීත රචකයෙක් නෙමෙයි සාමාන්‍ය ඔහු ගීත රචකයෙක් නෙමෙයිනේ නමුත් බලන්න මේ ගීතේට ඔහු දීලා තියෙන ප්‍රාණය ඒ හංසවිලක් ගීතයේ සමස්ත තේමාව මේකෙම තියෙනවා පොඩි අසම්මත ප්‍රේමයක් ගැන වගේ නේ මේ කතන්දරය කියන්නේ ඉතින් අසම්මත ප්‍රේමය කොහොමවත් හරි ලස්සන එකක් නේ බොහොම සංයමයකින් මේකට යොදාගෙන තියෙන ඔහුගේ කතාව වගේම මේ ගීතයේ තුලත් ඒ චිත්‍රපටියේ කියන පරිසමාප්තාර්ථය මේ ගීතයට යොමු කරලා තියෙනවා දැන් හර්ෂණ දිසානායකටයි ලක්ෂණ ලක්පිනටයි මේ ගීතය ගයන්න ආරාධනා කරනවා දැන් මෙතන තියෙන නැකමත් එමීට පස්සේ කියමු නේද sare pya vida devin sare pya vida sumudu sayane sinindu attirillin pala evit situm siyutun sumudu sayane sinindu attirillin සිතුන් සිරුතුන් සුමුදු සයනේ
සිනමාව පිළිබඳ අදහස් දක්වන නූතන ඇතම් විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ ප්‍රබල ලෙස ගොඩනැගී තිබෙනවා සිනමාවට වර්තමානයේ වඩාත්ම අවශ්‍ය වී තිබෙන්නේ අන් සියල්ලකටමත් වඩා හොඳ තිර පිටපතක් කියලා. දැන් එතකොට අද අපේ අමුත්තා ආචාර්ය සෝමරත්න දිසානායක ඔහුගේ බොහෝ චිත්‍රපටිවල අපි දකින්නේ අධ්‍යක්ෂණය තිර රචනය. ඒ විතර නෙමෙයි සමහර චිත්‍රපටිවල ගීත රචනයක් තියෙනවා. ඔව්. දැන් ඔබ මේ දෙක එකට කරාම ඒ තුල ඔබට දැනෙන විශේෂත්වය මොකක්ද? චන්දන තිර රචනයක් කියන්නේ ඇත්තටම චිත්‍රපටියක මම හිතනවා හරියට තිර රචනය අවසන් කළොත් එම 65ක 70ක් විතර චිත්‍රපටි ඉවරයි. ඒක තමයි පළමුනි නිර්මාණය. ඒ කියන්නේ තිර රචකයා ඔහු මනසින් දකිනවා පරිසමාප්ත නිර්මාණය. නළුවෙන් ලිය හැසිරෙන්නේ කොහමද? අඳුම් මායිත්තම් මොනවද? සංගීතය මොනවද? ආලෝකය කොහමද? පසුබිම මොකක්ද? මේ හැම දෙයක්ම මනසින් දකිනවා තිර රචකයා. එතකොට ඔහුගේ නිර්මාණය තමයි අධ්‍යක්ෂවරයා වෙන කෙනෙක් නම් අර තිර රචකයා දැකපු ඔහු මනසින් දැකපු දේ මෙයා ප්‍රායෝගිකව අනිත් අයට පෙන්වන්න තමයි අපි මේ අනික් මේවලන් සේරම එකතු කරගන්නේ. එතකොට තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා එක්කෙනෙක් වුණාම මේ කතන්දරය හරි ලේසි. එතකොට ආර්යාගේ දේ මේ ආරූඪ කරගන්න ඕනේ නැහැ. තිර රචකයා ආරූඪ වෙලානේ ඉන්නේ. එතකොට ඔහුගේ මනසේ තියෙන පින්තූරේ ප්‍රායෝගිකව අනිත් අයට පෙන්වන්න තමයි මේ අනිකුත් තාක්ෂණික මේවලන් අපි එකතු කරගන්නේ. දැන් මගේ චිත්‍රපටි හැම එකකම ඇත්තටම හැම එකකම තිර රචනා මගේ. මේ මගේ ටෙලිනාට්‍ය කීපයක් තුන තිර රචනය වෙන කෙනෙක් කරපු ඉටිපහන්න එහෙම. නමුත් සිනමාව ගත්තොත් එහෙම තිර රචනය හැම එකක්ම මගේ. ඒකින්ද මට හුඟක් පහසුයි. අනිත් එක තිර රචනය මම හුඟක් විස්තර කියන්න ඕනෙත් නෑ. මේක වෙන්නේ මෙහෙමයි, නළුව එන්නේ මෙහෙමයි. ඒක මගේ ඔළුවේ තියෙනවනේ. ඒක නිසා ඒ අවස්ථාවේදී උන්ට ඒක කවණ එක විතරයි මට කරන්න තියෙන්නේ. ඉතින් ඒ දෙකම එකක් විච්ච වෙලා මේක එකක් වෙන්නම ඕනේ නෑ. ඒක උනේ නෑ කියලා අඩුවක් නෑ. හැබැයි ඒ දෙක එක්කෙනෙක් වෙනවා නම් නිර්මාණයට පහසුයි. සහ අර දැකපු දේ ඒ විදිහට ඉදිරිපත් කරන්න පොඩි පහසුවක් තියෙනවා. දෙකම එකක් වුණා. මට ඒ පහසුව තිබුණා. දැන් ඔබ තිර රචනය පිළිබඳව මම හිතන්නේ ඉතාම පැහැදිලිව මේ සියල්ලක් අධ්‍යයනය කරලා මේ ක්ෂේත්‍රයට පිවිසුණු බවනේ අප කිව්වේ. ඔව්. හොඳම අත්දැකීම ලැබියෝ කොහෙදද? ඕස්ට්‍රේලියාවේදීද නැත්නම් ලංකාවේ PhD කරනකොට? නෑ, මට හිතනවා මම මගේ මාස්ටර්ස් කරද්දී ඕස්ට්‍රේලියාවේදී අපිට උදාහරණ හැටියට ලෝක සිනමාවේ තියෙන දවැන්ත චිත්‍රපටි තමයි අපි අධ්‍යයනය කළේ. තමයි සරිගම ගැන චන්දන කතා කළානේ. මගේ එක තීසිස් එකක් තමයි ට්‍රාන්ස්ෆෝමේෂන් ඔෆ් ලිටරචර් ඉන්ටු සිනමා. ඒ කියන්නේ සාහිත්‍ය සිනමාවට පෙරලීම. ඒක මගේ මේ තීසිස් එක එකක් තමයි. සරිගමයේ මුල් නවකතාවක් තිබුණා ද වොන් ට්‍රැප් ෆැමිලි සිංගර්ස් කියලා. ඒකෙන් තමයි සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටියත් හැදුවේ පොතෙන්. ඒකර මට ඒක අධ්‍යයනය කරන්න වුණා. එතකොට ඒ කොහොමද ඒ සාහිත්‍ය කෘතියක් සිනමාවට එීමේදී මොකක්ද තියෙන වෙනස? මොනවද අඩු කරන්නේ, වැඩි කරන්නේ, ඒ ජවනිකා කඩන්නේ, චරිත වෙනස් කරන්නේ? ඒක මාධ්‍ය දෙකක්නේ. නමුත් ඒක මගේ ලොකු හොඳම කාලය හැටියට මම හිතන්නේ ඒක තමයි සිඩ්නි විශ්වවිද්‍යාලයේ මම අධ්‍යයනය කරන කාලේ. මොකද ලෝක සිනමාවත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට ඒකෙන් ගන්න බොහෝ දේවල් අපිට තියෙනවා. හැබැයි එකක් කියන්න ඕන, ලෝක සිනමාවට සම කරන්න පුළුවන් සිනමා කරුවෝ අපේ රටේ හිටියා ඉන්නවා කියලා. දැන් ලෙස්ටර් මහත්තයා හැම ගත්තොත් එහෙම ওই ලෝක සිනමාවේ දෑන්තයොත් එක්ලා එක පෙළට තියන්න පුළුවන් සිනමා කරුවෙක් තමයි ලෙස්ටර් ජීවන් ස්පීරිස් කියන්නේ. එතුමාගේ සෙවනේ හැදී වැඩෙන්න මට වාසනාව තිබුණා. ඊට පස්සේ ආපු පතිරාජලා, වසන්ත බේසේ කරලා, නිහාල් සිංහල, තිස්සා බේසේ කරලා, ඒ ඔක්කොම මං හිතනවා ඒ ආభాෂය ගන්න ඇති. ඊළඟ පරම්පරාවේ අපිටත් ලැබෙන්න ඇත්තේ ඒ හේවණල්ල වෙන්න ඕනේ. දැන් මගේ හොඳම කාලයේ සිනමාව අධ්‍යයනයේදී මං හිතන්නේ මං ඕස්ට්‍රේලියාවේදී ගත්තේ. ලංකාවේදී බොහෝ දේවල් ඉතින් අපිට අත්දැකීම් එන්න ලැබෙනවානේ. අපේ අනෙක් අපේ ප්‍රවීණ ශිල්පීන්ගේ නිර්මාණ අපි පරිශීලනය කරනවා. එතකොට අත්දැකීම් මේ මගේ පරම්පරාවේ අනිකුත් නිර්මාණකරුවොත් එක්ක අපි බොහොම සුහදව වැඩ කරනවා. දැන් ඔබේ චිත්‍රපටි 10ම බලා ගන්න නම් බැරි වුණා. හැබැයි 10ම තියෙන දේවල් ටික කියව ගන්න පුළුවන් වුණා. මට මෙහෙම හිතෙනවා. සෝමරත් දිසානායක කියන සිනමාකරුවා අභිභවා යනවා කියලා අර ස්ටෝරි ටෙලර්. ඔබ කතන්දර කියන්නේක් නෙවෙයිද? ඔබ සුනිල් රත් මහත්තයත් කියනවා සෝමගේ තියෙන විශේෂත්වය තමයි මේ ස්ටෝරි ටෙලින් කියන එක. ඒක චන්දන සිනමාවට අවශ්‍යයි. සිනමාවේ ඒ කතන්දරය දැන් ගොඩනෙක් කියන අතර කතාවක් අවශ්‍යම නැහැ. මමත් කියන්නේ නැහැ සිනමාවට මේ කතන්දරයක් අවශ්‍යයි කියලා. නමුත් කිසියම් සිදුවීමක් අවශ්‍යයිනේ. ඒකෙදි කතන්දරයක් තියෙනවා නම් එකින් එක ඇමිනිලා යන ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැඩි. අපේ ප්‍රේක්ෂකයෝ හරි කැමති කතන්දර අහන්න. දැන් අපිට පුංචි කාලේ ඉඳලා මොකද පුරුදු කරලා තියෙනවනේ අපේ අම්මලා අපිට පුංචි කාලේ කතන්දර කියලා කතන්දර අහන්න අපි කැමතියි. ඉතින් අපේ සිනමා ප්‍රේක්ෂකයත් බොහෝ වෙලාවට සිනමාවට එනවා කතන්දරයක් බලන්නත්. ඒක ඉතින් හරියට අමුණලා අඩු වැඩි කරලා ලස්සනට සුන්දරත්වයකින් ආනන්දේ සමග මිශ්‍ර කරපුවාම ඒකේ අමුතු ලතාවක් එනවා. නමුත් කතාවක් ඕනේ. ඒක චන්දන කියන කතාව ඇත්ත. මගේ මම මේ කතා ඔබට මම තනක් දෙනවා.
ඒ කතාව ගොතාගන්න දැන් ඔය කතාවට තව මම හිතන්නේ අපි තව ඉස්සරහට යන්න තියෙනවා දැන් ජන කතාවක් පාදක කරගෙන තමයි ඊළඟ ගීතේ ඔබගේ අර අර මේ වානේ කැලල ගෙදර තියලා යකඩ කැලල අරගෙන ආචාර්ය ආම්බෙන්න ගියේ ආචාර්ය රවට්ටලා කැත්ත හදන්න ගියේ ඒක මේ ඒ කතාව ඉතින් චන්දන දන්නවනේ ඒක කැත්ත මේ ගමේ ගමරාලට ඕන වුණා කැත්තක් හදාගන්න මේ යකඩ කැලලකින් මේ වානේ කැලල ගෙදර තියාගෙන ගිහිල්ලා මොනකින් හදලා දෙන්න කියලා අර වානේ ගොඩටම දාපුවාම कसुन कलहर की अलुत परंपरा हरिश्चंद्र परंपरा कलिम परंपरा आप अपे संगीत क्षेत्र एक संधिस्थान वेदगात मुख्या कसुन के अम्मा तात दिन संगीताज्ञने एच एम जयवर्धन सह मान्य बुला सिंह हे भाई विशेष कसून के तीन दिन्ना रटावन वे दिन्ना की रटाव फेनला गिटम या विसीम आवेनिक याटम आवेनिक विनम रटावक्तम गिये अर दिन्ना तीन उत्तर भारतीय रागदारी संगीत प्रधान कुरगण संगीत धारावक ने अम्मा की तात तीन कसून कलहार मंगीत अत्थद बलिम करण ऐकत्यागन पटेल संगीत मिश्र करगन अलुत् परंपरा गलपन विधि अलुत्म संगीत रटावखंदुन कसून मे मे गीते मंगीताने ओगेती संगीत गायन विलासे सनातकरण उदाहरण अभी एक अहम हर्षण दिशा नायक आराधना कर आचार्या
අප්පා මාදවිට ආදරෙද? හා මා වෙනස් කරන්න. බැරිද මාව බඳි? හලෝ. ඇක්සිඩන්ට් එකක් ගිය දුර. හාම දුර ගියේ නෑ. කියපු දේවල් නෙවෙයි කරේ, හිතපු දේවල් නෙවෙයි උනේ. මේ කරගත්ත පවණන් ඉතින් ආත්ම ගානකට විඳවන්න වෙයි. මාදවි අග්නි පියාපත් හෙට රාත්‍රී 7:30ට අනුග්‍රහය හච් එක දවස පුරා බෙට 4G හච් 4G දෙවන්තයි සමීපයි කාන්තාව ඔබේ සිත කිහඳුනාගත් ලංකාවේ අංක 1 ඊවා කොටන් ෆීල් වින්ග් සමග වැඩි සුව පහසුවක් ඩ්‍රයි ටෙක්ස් වින්ග් සමග උපරිම වියලි බවක් SLS සාධකයේ සමගින් ඊවා විශ්වාසයෙන් පෙරමුණේ What the hello 3FM badumalla yali gam danau sisara 3FM rupiyal 50000 badumalu tarang den obe gamata man ahanne 3FM kiyala liyala gedara issaraha peenna board ekak tiyannuko api yanne FM CM CI dashama deken sri malangin mai Ring Superi Elia Velendapale Aduma Milakata then rupiyal 160 It's not easy to do what you did You made my man look like a bunch of minimum wage mall cops Would you like to tell me where you received your training Who are you Please open your eyes Oh no this is Earth isn't it Where it comes from His fate is in his own hands now I will end this මොකද උනේ ගණන් ටෙස් ෂා සර්ප්‍රයිස් දන්නවා නම් ස්පෙෂල් දෙයක් හදනවනේ ඇගේ රහස නෝ කියුබ්ස් පොදුමතත්වයේ නියම චිකන් වලට කහලුණු ගම්මිරි සැල්ගිරි වැනි නැවුම් කුළුබඩු මිසු වී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක් සර්ප්‍රයිස් නෝ කියුබ්ස් හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක් Fusion Golf Food and Music Festival අගෝස්තු 29 සහ 30 සවස 3 සිට ගල්ල උසාවි චතුරස්‍රයේදී එක්ස්ප්‍රෙෂන් සහ රිදීම සජීවි සංගීතය සමගින් DJ Music Kiddies Corner Long Bar ඇතුළු විවිධ ආහාර පාන කුටි රාශියක් ගානු කොටුව දියට කෞතුකාගාරය ගල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් සුසැදී ලෝක උරුම ඓතිහාසික ගානු පුරවරේ සුන්දරතම වෙල්ල තීරයේ අසිරිය විඳින්න ඔබත් එක්වන්න Fusion Golf Food and Music Festival ගාල්ල මහනගර සභාව සමගින් ෆියුෂන් ඉදිරිපත් කිරීමක් මාධ්‍ය අනුග්‍රහය ස්වර්ණවාහිනී සමගින් 88.3 ඉන්දිය FM මල්ටි විටමින් B3 C සහ E සමග දැන් රුපියල් 70කට දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක් SLT within online learning saha online working saha ada hiya nohaki data deemana Siyata siyak pirisudu olive oil saha rich moisture samaga alut pears cream බිඳුනු බැඳුනු සිත්වල රස මතක අවසන මාත්‍රා අද මාත්‍රා ආචාර්ය සෝමරත්න දිසානායක සමග වෙනද වගේම මාත්‍රා සංගීතයේ උදේෂ් ඉන්දුල ප්‍රමුඛ සාරු වාද්‍ය කණ්ඩායම ගීත ගායනයට උදේෂ් ඉන්දුල ඉඳලා හිටලා එකතු වෙනවා ඒකට අපි සඳහන් කළ යුතුයි දැන් මේ දිසානායක මහත්තයා ඔබ කිව්වේ දැන් කතන්දර කියන්න කියන එකට ඔබ එකගයිනේ ඔව් දැන් ඉතින් මට කතන්දරයක් අහන්න තියෙනවා ඔව් ඒ තමයි ඔබගේ චිත්‍රපටි අතර බොහොම මේ කම්පැනි චිත්‍රපටයක් මම මතකයි මිනිසුන්ට දැනුණු එකක් හැබැයි මේකම දැනුණා නමුත් මේක විශේෂයෙන්ම මේ පුංචි සුරංගනාවි දැන් මේකත් අර දරුවන් ගැනනේ දැන් ඒක අපි වෙනම කතා කරමු දැන් මෙතන අර දරුවා සම්පත් සම්පත් පෙරේරා සහ සත්‍ය දැන් දෙමාපියන් අතර තිබෙන
සාම්‍යයක් නැතිකම නිසා එින් පීඩාවට පත්වෙන දරුවෙක් යථා තත්ත්වයට පත් කරනවා තවත් දරුවෙක්. මේ කතාව ඔබට කොහෙන්ද ආවේ? මේක දැන් මගේ මං හිතනවා මගේ අධ්‍යයනයේදී ළමා මනස කොහොමද කලා නිර්මාණ තුලින් වර්ධනය කරන්න කියන එකත් මගේ එක්තරා විදිහක අධ්‍යයනයේ කොටසක් වුණා. පුංචි කාලේදී ඇත්තම දෙමව්පියන්ගේ හැසිරීම රටාව දරුවන්ට කෙලින්ම බලපානවා. ඒක දරුවෙකුගේ යහපත සඳහා වගේම ආයාපත සඳහාත් හේතු වෙනවා. දැන් ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා නම් වීදුරු පෙරලා ගන්නවා නම් අම්මගේ තාත්තගේ නිතරම ගෙදර අඬ දබර නම් මේ දරුවෝ මේවා දකිනවා නම් ඒ දරුවා හිතනවා මේ මේක එක්තරා විදිහක ජීවිතයක් කියලා. දරුවට තියෙන ආදරේ සෙනෙහස දරුවෙක් දෙමාපියන්ගෙන් නැතුව වෙන කාගෙන්ද ලබන්නේ විශේෂයෙන් පුංචි කාලේදී. එතකොට අම්මයි තාත්තයි දෙන්නට දරුවා ගැන ඒ තරම් අවධානයක් නැතුව ඒගොල්ලන්ගේ ව්‍යාපාර හරි වෙනත් දේවල් ගැන හරි වැඩිපුර අවධානයක් දාලා හුඟ දෙනෙක් හිතන්නේ ළමයිකට මේ කණ්ඩ තියෙනවා නම් බොණ්ඩ තියෙනවා නම් සල්ලි තියෙනවා නම් සෙල්ලම් බඩු තියෙනවනම් ඇති කියලානේ. නෑ මාපිය සෙනෙහස කියන එක හරි වැදගත්. ඒවා ඔය සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුගදිනේ කිව්වා සල්ලි දෙලි මේ සෙල්ලම් බඩු ගෙනත් දෙනවා නම් කම්පියුටර් ගෙනත් දෙනවා නම් දැන් කාලේ හැටියට අලුත් අලුත් දේවල් තියෙනවා වෙන මොනවද අඩු කියලානේ. මාපිය සෙනෙහසට මුදලක් නෑ. ඒක අමිලයි. ඒක සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට අර පුඩා සම්පත්ගේ ඔළුව අවුල් වෙන්නේ සහ එයා කතා කිරීම මම මනෝවිද්‍යාවත් පොඩ්ඩක් එතනදී හැදෑරුවා මනෝවිද්‍යාඥයෝ සමග සයිකියාට්‍ර සමග කතා කරලා තමයි හැදුවේ. ඔහුට ඒ ඇතිවන කම්පණය නිසා තමයි ඔහු ගොළු බවට පත් වෙන්නේ. නමුත් ඒක සැබෑ ආදරයක් නිසා නැවත එකතු වෙනවා. ඒ මාපිය සෙනෙහස එයාට හම්බ වෙන අර ගෙදර වැඩට එන අනිත් දෙමළ ජාතික දැරියෙක්ගෙන් කතා කරන්න බැරි ළමයා දෙමළ කතා කරන්න පටන් ගන්නවා. ඒක වෙන ප්‍රශ්නයක්. කතා කරන්න බැරි හිටපු ළමයා මේ සිංහල ළමෙක් දෙමළ කතා කරන්න පටන් ගන්නවා. දැන් කතාව ගෙතීම ගැන චන්දන වයින් ඇහුවානේ. මෙන්න මේ විදිහේ කතාව ලස්සන වෙන්නේ ඒ විදිහ නිකන් ගැටුම් තියෙන්න ඕනේ නිකන් සියුම් තැන් අපිට පොඩ්ඩක් අවුස්සලා කොනිටලා පොඩ්ඩක්. දැන් එතන ළමා ලෝකේටම බැහැලා තමයි ඔබ පුංචි සුරංගනාව කියන නම දාන්නේ. ඔව්. එතනම තියෙන අපූර්ව ශෘංගාරයක්. ඒකයි මම ඇවි කොහොමද මේක වෙන්නේ කියලා. ඒ තමයි පුංචි සුරංගනාවියක් වගේනේ. දැන් ඒ ළමයා ඇත්තටම සම්පත්ගේ ලෝකේට සුරංගනාවියක්. පුංචි සුරංගනාවිය කියලා එක ගීතයකුත් තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඇත්තටම එයාගේ අර නැති වෙලා තිබුණු ලෝකය නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ අර පුංචි දැරිය. ඒ එයාට අවශ්‍ය ආදරේ ළමා ලෝකයට අවශ්‍ය සුන්දරත්වයේ සුන්දර ලෝකයේ චමත්කාරයේ සේරම අර දැරිය අරගෙන එනවා නොදැනවත්. එයා හිතන්නේ මේ එයා සනීප කරන්න ඕනේ කියලා. නමුත් අර ළමා ලෝකයේ තියෙන චමත්කාරයේ සුන්දරත්වය තමයි එතන වැදගත් වෙන්නේ. දැන් ළමයි තමයි ප්‍රධාන ප්‍රස්තුතය ඔබේ බොහෝ චිත්‍රපටවල. දැන් මම උතනි මාරු වෙනවා සූර්යාරණට. දැන් පුංචි හාඳුරු කෙනෙක් අරගෙන තවත් පොඩි ළමයෙක් එක්ක එකතු කරලා ඒකට ඇතැම්ම එක එක චෝදනා කරා. නමුත් ඊට පස්සේ පොඩි හාමුදුරුවරු වෙනම දර්ශන තල වලට එන්න පටන් ගත්තා. ඒ ඒ කතාව කොහොමද හැදුනේ? ඒක නම් අපේ ගමිනුත්වක එනවා. ඇත්තටම ගමේ පන්සලත් මට හුඟක් සම්බන්ධයි. අපේ ගමේ පන්සලෙත් පොඩි හාමුදුරුවෝ හිටියා. අපේ මල්ලි අඩ්මිරාල් සෝම්දිරිගසනා හිටපු නායක හමුදාපති එක සැරයක් ගීතයක් ලියලා හර්ෂන්ටම දෙනවා කියන ළමේ කැටියට පොඩි හාමුදුරුවෝ එක්ක අදත් අපි වෙලේ සෙල්ලම් කළා. මඩ තවරාගෙන නැටුවා. සිවුරක් ඇඳගෙන සෙල්ලම් කෙරුවම පව් සිදු වෙනවද අම්මේ කියලා මේ පොඩි ළමයා ඇවිල්ලා අම්මගෙන් අහනවා. මේක තමයි මගේ මේ ප්‍රවිෂ්ඨේ මේ මේ සූර්යාරණ චිත්‍රපටියට. මම දැක්කයි ගැතුලේ ලොකු කතන්දරයක් තියෙනවා කියලා. සිවුරක් ඇඳගෙන සෙල්ලම් කරපුවම පව්ද? දැන් මොකද ළමේ සිවුර ඇඳගත්තාම ළමින්ට වැඩි පොඩි හාමුදුරුවන්ට දැන් සෙල්ලම් කරනවා. ඒක ලොකු හාමුදුරුවෝ වනුරාද කියන පොඩ්ඩක් සෙල්ලම් කරනවා. එහෙම දැන් කියනවා. දැන් ලොකු හාමුදුරුවොත් කිව්වා ඒක එහෙම තමයි. කොහොම වුණත් සිවුර දාගත්තර පොඩි ළමයෙක්නේ. එතන පොඩි ළමයෙක් කියනවා සෙල්ලම් කරන්න ආසයි. අර ළමා ලෝකේ එතන තියෙනවා. ඉතින් මම මේක ලොකු දෙයක් කරගත්ත චිත්‍රපටියට. ඒ දඟකාරකමේ සුන්දරත්වය ළමයෙක්නේ. ඇත්තටම පුංචි ළමයි මහාන කිරීමට මම නම් අදහවොත් මම ඒකට විරුද්ධයි. ළමයෙක් මහාන වෙන්න ඕනේ මේ සංසාරය ගැන හිතලා ධර්මය ගැන පැහැදිලා වෙනම ගමනක් යන්න ඕනේ. හය හතරක් නොදන්නා පොඩි එකෙක් මහාන කරපුවාම මම නම් ඒකට මගේ පුද්ගලික මතය එසේ නොකළ යුතුයි කියන එක. නමුත් ඒ ගැටුම අන්න එක තමයි මගේ වැදගත් වෙන්නේ. දැන් අර එයාගේ චර්යාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයිනේ. අර දඩයක්කාරයාගේ පුතා එයාගේ හොඳම යාළුවා. එතකොට ඒ දෙන අරු සත්තු මරණ පවුලක්. එයා සත්තු මරනවා. මෙයා මේ ධර්මයේ අවිහිංසාව මෛත්‍රිය. ඉතින් මේ දෙක අතරේ ලොකු ගැටුමක්. ඒක තමයි කතාවකට ඕන වෙන්නේ. ඒ ගැටුම ඝට්ටණය. ඒ කම්පණය. ඒ සංවේදීතාවය තමයි සූර්යාරණ චිත්‍රපටිය පුරාම තියෙන්නේ චන්දන. දැන් ඊටාම සංවේදී ගීතයක් තමයි ඊළඟට තෝරගෙන තිබෙන්නේ. ඒකත් පීඩාවට පත් වුණු ජන කොටසක් වෙනුවෙන් මේ කළු දේහදාන චිත්‍රපටයේ 58ක් අපිට මේකත් එක්තරා විදිහක
සන්ධිස්ථානයක් කියලා කියන්න පුළුවන් මේක නිමල් මෙන්ඩිස් තමයි සංගීතවත් කරන්නේ මේක පළමුවෙන් මේක ඉංග්‍රීසි ගීතයක් ඒ ඉංග්‍රීසි ගීතේ පරිවර්තනය තමයි මේ කරුණාරත්න අබේසේකර කරුණාරත්න අබේසේකරයන් මේක කියන්නේ මෙතන ඇත්තටම මේ මෙතන මේ මේ මෙතනදී නීලා වික්‍රමසිංහ තමයි මේක ගායනා කරන්නේ නෙවිල් ප්‍රනාන්දු නෙවිල් ප්‍රනාන්දුත් කිව්වා නීලාත් ඒක තමයි අපිට වැඩිපුර ඇහෙන්නේ දැන් මෙතන ඒ ඒ ඒ ගායන ශෛලියෙත් එතන තියෙනවා දැන් නීලා වගේ අය මුගක්ම අපේ නීලා ඉතනම ජනප්‍රියුනේ ජනගීත කියලා මට මතකයි ඉතර ජන සංගීතවල නීලායි TM ගේ සින්දු තමයි අපි ඇහුවේ නමුත් මේ විදිහේ ගීතයක් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් මේක රටේ සංගීත රටාව මිශ්‍ර වුණු ගීතයක් නේ ඒතකොට ඒකෙම සනාථ කරනවා නීලා ඒ ඒ පරාස දෙකේම ගීත ගායනා කරන්න හොඳ දක්ෂ ගායිකාවක් කියලා මේ ගීතේට මම කැමති මේ ගීතේ කතා කරන වචන වලටත් වඩා මේකේ තියෙන්නේ ගායන කෞශල්‍ය මට හිතෙනවා මේකේ හොඳට කැපිලා පේන දෙයක් කියලා දැන් ගීතේක තුනක් තියෙනවානේ පද රචනයේ සංගීතය සහ ගායනයේ गायन कौशल्य उदाहरण दिखते मेवा गीत मम दिन तुनम सम्मिश्र वो गीत सार्थक वेंडी दुर्ल के पंखिया संगीत भूम नम के गायने तीन विचित्रत्व ये माधुर्य ममहितन अभी लक्षण साधारण क्रैकल मंगीतन विचित्रत्व सह माधुर्य लक्षण लाख आराधना कर What?
අද ඔබ විඳින මේ සංගීතය යලි විඳ ගන්න පුළුවන් ලබන සෙනසුරාදා රන් FM ගුවන් විදුලිය ඇහුවොත් 88.1 CI.5 රෑ 10ට සෙනසුරාදා රෑ 10ට දැන් අද අපේ ආරාධිත ආචාර්ය සෝමනාත් දිසානායක දැන් මට මතකයි දිසානායක මහත්තයා මේ දැන් මේ කාලේ නම් සිනමා ශාලාවල අර්බුදයක් ඒක කවුරුත් දන්නවා නමුත් විවිධ අර්බුද වලට අපේ සිනමා මෝන දුන්නා හෝල් වලට සෙන ගෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඇතම් චිත්‍රපට වැඩි හිටියන්ට පමණයි ඊට පස්සේ ඉතලු 30ට ගිහලා වැඩි හිටියන්ට වඩාත් සුදුසුයි ඒ වගේ ලේබල් ගහගෙන සෙන ගෙන්න ගන්න බැලුවා හැබැයි මේ සියල්ලම හාස්‍යයට ලක් කරමින් ඔබ පවුල් පිටින් ළමයි පිටින් ඉස්කෝල පිටින් ගෙනල්ලා සිනමා ශාලා පිරෙව්වා කොහොමද මේ මැජික් එක කළේ මේකයි චන්දන දැන් සිනමාවේ විවිධ ස්වරූප තියෙනවා විවිධ වයස් කාණ්ඩ වලට චිත්‍රපටි හැදෙනවා ළමා චිත්‍රපටි කියලා හැදෙනවා පවුලේ චිත්‍රපටි කියලා හැදෙනවා වැඩිහිටියන් පමණයි චිත්‍රපටි කියලා හැදෙනවා ඉතින් එක එක වර්ග ඒවා තිබුණට කමක් නැහැ නමුත් ලංකාව වගේ මේ මේ සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඉන්න රටකට පවුල් පිටින්ම සිනමා ශාලාවට ආවේ නැත්නම් අර කියන එක කාණ්ඩයකින් පමණක් චිත්‍රපටියක් දුවන්නේ නැහැ. අපි කිව්වොත් එහෙම ළමයින්ට පමණයි කියලා සමහර ළමා චිත්‍රපටි කියලා මගේ චිත්‍රපටි හඳුන්වුවාට මම ඒකට කැමති නැහැ. මගේ චිත්‍රපටි ළමා චිත්‍රපටි කියන ගණනට අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ පවුලේ චිත්‍රපටි. ඒතකොට වැඩිහිටියන්ට අයිති චිත්‍රපටිත් ලෝකේ හැදෙනවා. හැබැයි ඒ චිත්‍රපටි නුත් ලංකාවේ සිනමාව ගෙඩියන්න බෑ. ඒ ප්‍රේක්ෂක සංඛ්‍යාව මදි. ඒ නිසා අපිට මං හිතනවා ලංකාව වගේ පුංචි රටකට පුංචි සිනමා කර්මාන්තයකට පවුලේ චිත්‍රපටි කියන සංකල්පය ඉතාම වැදගත් සාධකයක්. ඉතින් මගේ සිනමාව වැටෙන්නේ ඔන්න ওই සාධකයට. පවුල් පිටින් ගෙන්නන්න ඕනේ අපි ළමයින්ටත් බලන්න පුළුවන්. වැඩිහිටියන්ට තනියම ඇවිල්ලාත් බලන්න පුළුවන්. ළමයි වැඩිහිටියෝ එකට ඇවිල්ලාත් බලන්න පුළුවන්. මේ හැබැයි ඒ එහෙම ගෙන්නුවත් ඒක අන්තර්ගතයක් තියෙන්න ඕනේ. නිකන් මේ පවුලේ චිත්‍රපටි කියලාම කතාවක් හදාගත්තට බෑ. ඒක සිනමාව තියෙන්න ඕනේ. ප්‍රශ්නය දැන් අපි සාම්ප්‍රදායික සිංහල බෞද්ධ මේ සංස්කෘතිය ඇතුලේ සමූහ වශයෙන් වන්දනාව යන්න පුරුදු වෙලා හිටිය අපි සමූහ වශයෙන් සිනමා ශාලාවලට ගෙන්නන්නේ ඔබ පාවිච්චි කරපු ඒ අල්ලපු සංවේදී නහර මොකක්ද කියලා මම හිතනවා පවුලේ සමාජිකත්වය ආමන්ත්‍රණය කිරීම අපි මේ මිනිස්සුන්ගේ සංවේදී දේවල් තියෙනවානේ චන්දන අපිට මේ මනුස්සකම කියන එක මිනිස්කම කියන එක අපි හැම කෙනෙක් ළඟම තියෙනවා අපි කලාකරුවෝ හැටියට කරන්න ඕනේ ඒ සංවේදී තැනක් අරන් ඒක පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියනවනම් ෆයින් ටියුන් කරන්න ඕනේ ටිකක් ස්වර සුසර කරන්න ඕනේ ඒක තමයි මේ සිනමාවේ කරන්නේත් අපි ගීතයක කරන්නේත් මේ කෙටි කතාවක නව කතාවක කරන්නේත් මේ නර්තනයක චිත්‍රයක ඕනෑම කලාමාධ්‍යක කරන්නේත් අර සියුම් සංවේදීතාවයන් සුසර කිරීමක් නේ සිනමාවෙත් ඕක අල්ලා ගන්න ඕනේ ඒ අපිට දැනෙන දේවල් ඒ මානව සංවේදීතාවයන් අල්ලාගෙන අපේ කතාවේ එතන අපි පොඩ්ඩක් ඒ ටියුන් කරන්න ඕනේ හරියට ෆ්‍රීකවන්සි එකට ඔබ කාන්තාවන් නැඬවීම දෙලක කරගත්තා නෑ 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 කාන්තාවන් නෑ පිරිමින්ත අඬනවා මගේ චිත්‍රපටි බලලා හිටන් මේ මේ අඬන් නැති බොහොම දරදඬු චරිතවව කඳුළු වෙලනවා ඉතින් හොඳයි ඒ කියන්නේ මනුස්සකම කියන එක තියෙනවා දැන් ඒ කඳුලක් කියන එක හරි වටිනා දෙයක් නේ කෙනෙකුගේ ඇහැකින් කඳුලක් එන්නේ නිකම්ම මේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මේ කූඹිය කියලා රොඩු කැල්ලක් වැටිලා නෙමෙයිනේ ඒක ඇතුලේ ක්‍රියාකාරීත්වය අපි කිසියම් දෙයකින් සංවේදී වෙලා ඒ මනුස්සකම ඒ මනුස්සකමේ සංකේතයක් තමයි කඳුල ඒක සතුටක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් වෙනත් සංවේදීතාවයක් වෙන්න පුළුවන් ඒ කඳුල කියන එක හරි සුන්දර කලාවක් ඒ කඳුලක් ගන්න පුළුවන් නම් කාගෑරි ඇහැකින් ඒක හොඳ කලාකාරයෙකුට කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක ගැන අපි සතුටුයි ඇත්තනවා. අපි හැම කෙනෙක් ළඟම හොඳ මිනිසෙක් ඉන්නවා. ඒ හොඳ මිනිසයා පොඩ්ඩක් ටියුන් කරන එක තමයි අපි කරන්න ඕනේ. ඉතාම මියුරු රසවත්ම ගීතයක් ඔබ තෝරාගෙන තිබෙන්නේ. ඉතා පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඔව් මේකට පැරණි ඉතිහාසයක් තියෙනවා. ඉස්සර රජවරුන්ල තිබුණානේ අන්තපුරයක් කියලා එකක්. මේ අන්තපුරේදී ඒ රජවරුන්ට නිකන් අන්තපුරේ මාලිගාවේ ඉන්න දේවියන්ට අමතරව තැන් 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 වල දේවියෝ ඉඳලා තියෙනවා. වැදි දේවියෙකුත් ඉඳලා තියෙනවා මේ 6 වෙනි පරාක්‍රමබාහු රජුණන්ට එක දේවියක් ඉඳලා තියෙනවා වැදි පරම්පරාවේ. ඒ වැදි දේවිට දරුවෙක් ලැබුණාම ඒ වැදි දේවි දරුවා නලවන්නේ ඒ මෞසෙනහස එකයි. තමන්ගේ දරුවට තියෙන ආදරේ වැදි කාන්තාවක්ද රාජබිසවක්ද කියලා වෙනසක් නැහැ තමන්ගේ දරුවට ආදරේ. එතකොට ඒ රජ්ජුරුව ගැන සිහි කර කර මේ වැදි කාන්තාව තමන්ගේ දරුවා නලවනවා. ඒකට භාවිතා කරගෙන තියෙන වචන ඒ වනාන්තරයේටම ගැලපෙන වචන උදාහරණ වලට ගන්නෙ රිලවෙක් ගැනගෙන ඔන්න රිලව තැන තැන ඇති අතු ඉති වල දවසින්න ඉඟි බිඟි කරමින් බැම නටවන්න වටසිටි පැටවුන් ළඟට ගෙනෙන්න ඔන්න බිලිඳු රිලවුන් පැන යන්න මේ වනාන්තරයේ තියෙන දේවල් ඊට පස්සේ සැවුලුන් දෙවඬලන්න මේ වලිකුකුල්ල ඉන්නවනේ කලේ උදේට අත්‍තර මේ මේ ගීතවල තියෙන සුන්දරත්වය මේකෙන් තමයි චිත්‍ර රූප මැවෙනවනේ අපිට වනාන්තරයේ
වැදි බිසවක් තමන්ගේ දළුවා වැදි බිසවක් කිව්වට වැදි කාන්තාවක්නේ කැලේ ඉන්න. ඉතින් ඒක කවුරු ලිව්වත් මොන විදියට ලිව්වත් ඒ ඉතාම සුන්දර බිහිරි ගීතයක්. ඒ ගායන රටාව එහෙම මේකේ හරිම සුන්දරයි. ඒක අමරදේවතුමන්ගේ ගීතවල තියෙන අනන්‍යතාවය මේ මේ ගීතේ තියෙනවා. අපි ඒ ගීතය ගායන ආරාධනා කරමු හර්ෂණ දිසානායකටත් ලක්ෂණා ලක්මිනිටත්. श्रीधर पंचपाल बालोली लोली लोली लोल बिलिंदे नाडन दन एनु සාරා
අද මාත්‍රා වැඩසටහනේ ප්‍රකට සිනමාකරු ගීත රචක තිරකතා රචක ආචාර්ය සෝබරත් දිසානායක හුඟක් විදියට හඳුන්වන්න පුළුවන් නාට්‍යකරු කියලා කියන්නත් පුළුවන්. දැන් ඔබගේ චිත්‍රපටි 10න් දැන් මෑත කාලීනව සිරිපැරකුම් සරිගම සුනාමි තව එකක් තියෙනවා අන්ඩර් පෑන්ට්ස් තීෆ්. මරේ නම ටිකක් සිංහලින් කියන්නේ මොකද්ද මොකද්ද වගේ. අන්ඩර් පෑන් කියන්නේ ඉතින් ජංගින්නේ නේද? තීෆ් කියන්නේ හොරා. ඒක පෙන්වුවේ නැත්තේ. ඒක ඕක නම වෙනස් කරලා තියෙනවා. ඔය නමට උඟ දිනේ මම නම් ඒක නමට කැමති. ඕක මේ උඟ දිනේ හිතනවා මේක මේ අරග වචනයක් කියලා. නමුත් ඉතින් ඇත්තටම ඔහොම පොඩි මානසික ආබාධ තියෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවනේ. මම කරන්නේ ඒ වාගේ චරිතයක් කරෙහි මානව දයාවෙන් බැලීමක්. ඒවලු සමාජයෙන් කොන් කරන්නවත් දඬුවම් කරන්නවත් ඒගොල්ලන්ට අපහාස කරන්නවත් ඊට වඩා හොඳයි මේ මිනිස්සු දිහා වකර ප්‍රශ්නයක් නේ මිනිස්සුන්ට තියෙන්නේ. ඒක මානසික රෝගයක්. ඉතින් එයාට තියෙන්නේ එයා ඒකෙන් බේරගන්න එයාට ඕන පිළියමක්. ඉතින් අන්න ඒක තමයි මේ මේ මේකේ මේ කතාවේ සැකිල්ල. එහෙම එකක් තෝරගන්න හිතුනේ චන්දන. දැන් චන්දනත් මම කලින් කිව්වනේ මම මේ ළමා චිත්‍රපටි ළමා සාධකේ මගේ හැමදැනම තියනවා කියලා. මට හිතුනවා නිකන් මම පොඩි කූඩුවකට වැටිලා කියලා. මම ලේබල් කරලා තිනවා මම පිටරටත් මාව හඳුන්වා දෙන්නේ චයිල්ඩ් ෆිල්ම් ඩිරෙක්ටර් කියලා. මම එතනදිත් කිව්වොම කියන්න එපා මට කියලා. එහෙම කෙනෙක් නෙවෙයිනේ මම. ඇත්තටම මම සිනමාකරුවෙක්. ඒ නිසා මම කැමති විවිධ මාතෘකා විවිධ තේමාවන් යටතේ චිත්‍රපටි කරන්න. මගේ අධ්‍යයනයේදීත් මම විවිධ නිර්මාණ විවිධ රටාවල චිත්‍රපටි අධ්‍යයනය කරලා තිනදි මට හිතෙනවා වෙනත් මාධ්‍යයක් කතා කරන්න ඕනේ කියලා. හැමතිස්සෙම ළමින්නම චිත්‍රපටි කරලා බෑනේ. ඉතින් වැඩිහිටියන්ටත් වැඩිහිටි තේමාවක් තියෙනවානේ. අපිත් වැඩිහිටියෝනේ ඉතින්. ඒ අත්දැක වැඩිම කෙරිට තමයි මේක කළේ. මේ චිත්‍රපටිය පෙන්වන්න බැරි වුණා. මොකද මේක චිත්‍රපටිය හැදුවේ සරිගම කරන්නත් කලින්. හැබැයි මේ චිත්‍රපටිය අවසන් කරන්න බැරි වුණා පොඩි තාක්ෂණික ප්‍රශ්න වගේක් නිසා. ඊට පස්සේ සරිගම නිර්මාණය කළා. සුනාමි ඊට පස්සේ කරන්න හදිසි වුණා මම. ඊට පස්සේ හිතුවා අපේ නිර්මාණ කණ්ඩායම තීරණය කළා මේ මේ චිත්‍රපටිය අන්ඩර් පෑන්ට් මේකට සිංහලෙන් නම් කරලා තියෙන සිහින කියලා. දැන් අලුත් නම අර ජංගි හොරා කියන නම ටිකක් හොඳ නැහැ කියලා කියනවනේ. ඒක ඝන හොඳ නැහැලු. ඒකත් අපි බලමුකෝ ඉතින්. ඉතින් සීන කියලා කියමුකෝ අපි අන්ඩර් පෑන් තීෆ්. මේ චිත්‍රපටිය බඳන් ඊළඟට මුදා හරිනවා. මේ නමුත් අර චිත්‍රපටි දෙක ළමා පරපුර පටලගනී කියලා හිතුවා නිකන් මගේ චිත්‍රපටිය ආසෝමි මාමගේ චිත්‍රපටියක් කියලා පොඩි යෝම රෝද බැඳගෙන එනවනේ. ඉතින් මෙතනදී ළමයි නවත්තන්න මට වෙනම උපක්‍රමයක් ඕනේ. මං කට්ටියට කියනවා මේ සෝමි මාමගේ මේ චිත්‍රපටිය නම් ළමයි බලන්න එපා කියලා. මොකද ඒ ළමින් දෙක ගත යුත්තක් නැහැ. ඒක වැඩිහිටි තේමාවක් තියෙන වැඩිහිටියන් නැරඹිය චිත්‍රපටියක්. ඒතර වැඩිහිටියන්ට පබනයි කියලා දෙක ප්‍රදර්ශනය කරනවා. වැඩිහිටියන්ට පබනයි. මම ඒක එහෙම දැනගෙනම තමයි ඒක රංගු පාලක මණ්ඩලයේ මට සහතිකය දීලා තින්නෙත් වැඩිහිටියන්ට පබනයි කියලා. ඒකට මං කැමතියි. ඒක දුන්නේ නැතත් මම මේක කියන ළමයි බලන්න එපා කියලා. ඒක එහෙම ජවනිකා තියෙන කතා කරන තේමාව ඒ සමහර ජවනිකා ළමින්ද ගෝචර නැහැ. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සිනමා කරුවෙක් හමු වෙනකන් හිටියේ මේක අහන්න. අහන්න. දැන් ඔබ 2000 පටන් ගත්තේ දැන් 2020. ඔව්. දැන් මේ වෙනකොට දැන් පෞරුදු පිය අවුරුදු කීපේ මා අපි දකිනවා. ඔව්. හෝම් තියටර් සිස්ටම්ස් විකුණන්න තියෙන වෙළඳපළේ. එතකොට අපේ සිනමා ශාලාවල් වල කවදාවත් නොපෙන්නපු මලයාලි චිත්‍රපටි, එතකොට බෙන්ගාලි චිත්‍රපටි, කොරියානු චිත්‍රපටි මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින් ගෙදර ඉඳගෙන බලනවා. එතකොට දැන් සිනමා ශාලාව ගෙදර හදාගෙන ඉවරයි බොහෝ අය. එතකොට දැන් 2020 ඉඳලා ඉස්සරහට මේක සිනමා කරුවන්ට අභියෝගයක් නේද? ඒක සිනමා කරුවන්ට අභියෝගයක් නොවේ චන්දන. සිනමා කරුවාගේ චිත්‍රපටනි ගෙදර ඉඳලා බලන්නේ මට නම් සිනමා ශාලා හිමියන්ට අභියෝගයක් එනවා. හැබැයි සිනමා ශාලා අර පරණ තත්ත්වෙන්ම තියාගෙන හිටියොත් නම් ඒ අභියෝගයට කෙලින්ම මේගොල්ලෝ අහු වෙනවා. හැබැයි නව තාක්ෂණය සමග වුන් යාවත්කාලීන වෙනවා නම් වුන් නවීකරණය වෙනවා නම් මං හිතන්නේ අභියෝගය එතන ලොකු අභියෝගයක් නැහැ. මොකද සිනමා ශාලාවක තියෙන ඒ සිනමා තාක්ෂණය ගෙදර සිනමාවකින් ගෙදර හෝම් තියටරකින් ගන්න බෑ. ඒ කියන්නේ සිනමාවක් බලනකොට අපි අඳුරු කාමරයක අපිට වවට පරිසරයක් නැහැ. අපේ අනික් ඉන්ද්‍රියන් අපේ පංචේන්ද්‍රියන් අපි අක්‍රිය කරලා දෙකක් පමණක් විවෘත කරගෙන ඉන්නේ. අපි ඇස සහ කන අනික් මේ අනික් පංච අනික් හතරක් අපි අනික් තුනක් අක්‍රිය කරගෙන තමයි බලන්නේ. එතකොට අපේ ඒකාග්‍රතාවය වැඩි. ඒක නිසා ඒ වාතාවරණය ගෙදර ගන්න බෑ. ගෙදර කොහොමනත් ගෙදර වෙන ශබ්ද බද්ද තියෙනවා. තව කට්ටිය ඉන්නවා. ඒ සිනමා ශාලාවක ලබන ශබ්ද රසය සහ දැන් සිනමා තාක්ෂණයෙන් තියෙනවනේ සරවුන්ඩ් සවුන්ඩ් කියලා දෙයක් තියෙනවා. දැන් අලුත්ම තාක්ෂණය තමයි ඇට්මොස්. සාමාන්‍යයෙන් අපිට 5.1 7.1 වලට ගිහලා දැන් තියෙනවා 64 channels තියෙනවා.
ඇට්මොස් කියපුවාම. ඉතින් ඒ තාක්ෂණයක් දැන් තියෙනවා. ඉතින් මේවා ගෙදර සිනමාවක ගන්න පුළුවන් වෙයි පසු කාලීනව. තාම නෑ. සිනමා ශාලාවක ලබන සිනමා ආස්වාදයේ නියම සිනමා ආස්වාදයේ ගෙදර තාම නම් ගන්න බෑ. හරි මේ අභියෝග කිසිම දෙයක් නැති ඩිංගිරි මැනිකා චිත්‍රපටයේ තමයි දැන් ගියන්නේ. ඔබ ගීතයක් තෝරගන්න. ඔව් ඔව් ඔව්. අපේ විවිධත්වයක් තියෙනත් එපේ. දැන් බලන්න මේ මේ ගීතයෙන් කියන්නේ වෙන්න බැරි දේවල් ටිකක් නේ කියන්නේ. ගිරිහෙල් මුදුනේ මානෙල්පි පෙන්නේ නෑ. ඈ හිරු අවරගිරෙන් නගින්නේ නැහැ. මහමෙර හුලඟින් හෙල්ලෙන්නේ නැහැ. මේ වෙන්න බැරි දේවල්. සීතල මහ සාගරේ උණු වෙන්නේ නැහැ. කෝකිලයා කවුඩා වෙන්නේ නැහැ. නිලමැස්සන් එළුමට එන්නේ නැහැ. ඉතින් මේ මේ කවදාවත් මේ ලෝකේ නොවන දේවල්නේ. ඉතින් මේ නොවන දේවල් විය නොවිතු දේවල් වලට අන්තිමට ගේනවා. දිනු ජාතිය වටිනා සිංහලේ මේ පරසිරිත් වලින් ඇයි ලක්මෑණිව මේ සෝකේට හෙළුවේ කියලා තමයි අහන්නේ. අච්චර දේවල් වෙන්න බැරි රටක මෙච්චර මේ වටිනා අපේ රට මේ පරදේශ පර සංස්කෘතින් දෙවට ගැති වෙලා ඇයි විනාශ කරගන්නේ කියන එක අහන්නේ. ඉතින් මේ කරුණාරත්න අපේසේකරන් එතන හොඳ ප්‍රශ්නයක් අපෙන් අහනවා. හරි ලස්සනට මේක මොහිතින් බෙක් මාස්ටර් ගායනා කරනවා. ඉතින් මට හිතෙනවා මේක මේ හර්ෂෙන්ටත් තියෙන පොඩි වෙනසක් තියෙනත් එපා. ඉතින් මේක හර්ෂෙන් නිකන් කීරොත් මං අහලා තිනවා ගෙදර ඉස්සර. ඔව් හොඳින් කියයි කියලාත් මං හිතනවා. අපි හර්ෂෙන් දිසානායකට ආරාධනා කරමු. සාරෝ සංගීත කණ්ඩායම සමග මොහිතින් බෙක් එදා ගායනා කළේ ගිය යලි ගායනට. මහනෙල් නොපිපේ හිරුණු නගි අවර ගිරේහි ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරුණු නගි අවර ගිරේහි මහවෙර නොසැලේ සුලඟින් කිසි කාලේ නැත කළු පාට කිරේහි ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරුණු නගි අවර ගිරේහි අභිමාන උදයමේ සිංහලේ
ගා සිරිතේ ගලි පානුගා ඉදි මූදලි පද සිරිතේනි ඔබ හෙළමෑනි පද සිරිතේනි ඔබ හෙළමෑනි ඇයිද සූකිට හෙළුවේ ඔබ හෙළමෑනි ඇයිද සෝකෙට හෙළුවේ ඇයිද සෝකෙට හෙළුවේ අස්වද්දාගෙන ඉසුරින් සවිය දෙන දෑතින් ඔබෙදා බිඳු මුත්තු කැටමෙන් ඔබේ දිරියටයි මේ අබිමන් මේ දැත ඔබටයි ඔබ නැකුමට සවියයි ඔබත් රටේ හද ගැස්මයි මේ උදානය ඔබටයි සුළුහා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක් මේ ගෙදර අය උඹලකඩ රසට හරි කැමති. හැබැයි ඉතින් ලොකු ගාණක් දීලා ගත්තට හොඳම උඹලකඩ හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක්. එතකොට තමයි යාළුවෙක් නෝ උඹලකඩ පවුඩර් මික්ස් එක ගැන කිව්වේ. නියම උඹලකඩ රස රුපියල් 25කට මම try කරා. පිරිසිදුවට පැක් කරලා තියෙනවා. පවුඩර් එකක් නිසා පාවිච්චි කරන්නත් ලේසි. කටින් කටට නියම උඹලකඩ රස. නෝ උඹලකඩ පවුඩර් මික්ස් සැබෑ උඹලකඩ රස රුපියල් 25කට. වැරිතුන හුස්මකි ජීවිතේ දිනන්න ශ්‍රී FM කණාමැදිරි රාත්‍රී ලංකාවේ රසම යෝගට් රාත්‍රී යෝගට් සියට සියක් පිරිසුදු ඔලිව් ඔයිල් සහ රිච් මොයිස්චර් සමග අලුත් පෑස් ක්‍රීම් හොරකෙල්ල ඉන්න මම ඔබ බේර ගන්නවා අයියේ පරිස්සමෙන් මම හොරකෙල්ල ඔබ බේර ගන්න එක කාටවත් මනවත් තන බෑ වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9ක් සටන් කරයි. SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා. බිඳුනු බැඳුනු සිත්වල රස මතක අවසන මාත්‍රා අද ජීවිතෙන් මාත්‍රාවක් අරගෙන අපි කතාබහට ලක් කරන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්. සිනමාව ගැනම කතා කරන්න නැතුව මට හිතෙනවා ඔබේ ජීවන සිනමාව ඔබ කොහොමද ඇදුනේ වැඩුනේ ඒ ගැන පොඩ්ඩක් විස්තර අහන්න. අර මම මුලින්ම කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙනිය රාජධානියක් තිබුණානේ දෙවෙනි පරාක්‍රමබාහු රජුර හිටියේ නැම්බම්බර කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවෙනි පරාක්‍රමබාහු රජු කෞසිනුවන් ලියපු ඒ පරම්පරාව ආයේ තමයි අපි දඹදෙනියෙන් එන්න පොඩි රාජ වෙනුවකුත් තියෙනවා නේද තියෙනවා ඒ දැන් තමයි මටත් කල්පනා වුනේ ඉතින් මේ ඒ දඹදෙනි රාජධානිය තියෙන පොතුපිටිය කියලා පුංචි ගමක් පොතුපිටිය ගියපුවා මුගදෙනෙකුට මේ වාද්දුවේ දකුණේ තියෙන පොතුපිටිය තමයි මතක් වෙන්නේ මේකේ තරම් ප්‍රසිද්ධ ගමක් නේ පොඩි පුංචි පොතුපිටිය ඒක තමයි අපි ඇදුනේ වැඩුනේ ඒ අපේ පවුලේ සියලු දෙනාම හර්ෂණත් ඇතුළුව එතකොට මේ ගමේ තිබිච්ච සුන්දරත්වය තමයි චන්දන මං හිතන්නේ මේ අපේ නිර්මාණවල තියෙන්නේ ඒ ගමේ අපිට බොහෝ දේවල් එකතු වෙනවානේ අපේ ලදරු කාලේ ඉඳලා අපේ පවුල් වලින් අම්මලා තාත්තලාගෙන් වටපිටාවෙන් ලන්දෙන් වෙලෙන් කුඹුරෙන් ඒ වක්කඩෙන් ඒ දණ්ඩෙන් එකතු වුණු දේවල් මගේ ජීවිතේ සහ මගේ මල්ලිගේ සෝමතිලක දිසානායකගේ අපේ පවුලේ මම හිතනවා ඒක තියෙනවා කියලා ඊට පස්සේ මම අධ්‍යාපනය ලබන්න මුලින්ම යන්නේ අපේ ගමේ තිබුණු පුංචි ප්‍රාථමික පාසලකට ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා තමයි යන්නේ ජාතික පාසලකට ඒ ගම පළාතේ තමයි නාරම්මල මයිරපාදේ
එතනින් එහාට තමයි මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අනිකුත් අධ්‍යාපන කටයුතු වලට යන්නේ පිටරටත් යනවා ඊට පස්සේ. නමුත් මම හිතනවා මගේ නිර්මාණ හැකියාවක් තිබුණා නම් කොයිද හරි ඒක මේ ගමෙන් අම්මගෙන් තාත්තගෙන් ලබාගත්තු දෙයක් මිස මම පාසලෙන් ලබාගත්තු දෙයක් නෙවෙයි. පාසලේ සාමාන්‍ය පෙළෙන් එහාට මම සිංහල භාෂාවත් විෂයක් හැටියට හදාරන්නේ නැහැ. මම ඉගෙනගත්තේ විද්‍යා විෂයන්. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයන් තමයි. ඔව් විකිරණ ශිල්පියෙක් කියලා කතාවක් අහලා තියෙනවා. විකිරණ විකිරණ විද්‍යාඥ ශිල්පියෙක්. මම ඒක නිකන් මේ වෛද්‍ය සේවයේනේ තියෙන්නේ. අපේ මේ මේ ශරීරයේ අභ්‍යන්තර පින්තූර ගැනීම ඒකට ඒක ඒක වෛද්‍ය උපාධියක්. එතකොට ඒක ඒකෙන් සහ මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින්. මේ දෙක තමයි මගේ වෘත්තිය. එතකොට ශරීර අභ්‍යන්තරයේ පින්තූර ගන්න එක පැත්තක තියලා ඔබ චිත්ත අභ්‍යන්තරයේ ගැන ශරීරයේ මතු පිට පින්තූර ගන්න. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කිව්වා හර්ෂණත් එක්ක හැදුනා කියලා. දැන් ඔබ දන්නායිනේ දන්නේ. අපි හර්ෂණයි ලක්ෂණ ගැන කතාවක් කියන්න ඕනේ දැන්. ඔයකේ ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ තේරුම වෙලා ඉවරයි දැන් ඉතින්. ඉස්සර නම් දුණ කතන්දරයක් කියන්නේ. දැන් ඉතින් කතන්දර කවුරුත් දන්නවනේ. දැන් හර්ෂණ පුංචි කාලේ කුඩා ගායකයෙක් විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුනාගත්තේ. ළමා ගායකයෙක්. හැබැයි දැන් වැඩි හිටියෙක්. ඔව් දැන් ඔබගේ ඥාතිත්වය මොකද්ද එතකොට? මගේ මල්ලිගෙ පුතානේ. දැන් ඔය ඔය ගිරිහෙල් මුදුනේ ගීතේ දැන් ඔය හර්ෂණ ගායනා කරපු ඊට කලින් මං අහන්නේ හර්ෂණගේ තාත්තගේ හඳින්. හර්ෂණගේ තාත්තා කියන්නේ මගේ මල්ලි ජයතිලක දිසානායක. එයත් ගායකයා. එයත් ඇත්තටම සංගීත අපේ ගමේ ඉන්න සංගීත මාස්ටර්යා තමයි. ඉතින් එයා භාෂාවේ තමයි මේ දරුවන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ මල්ලි කියනවා ජයතිලක මල්ලි කියනවා සින්දුව මං හිතන හර්ෂණටත් වැඩිය හොඳට. දැන් මට තව තියෙන ගැටලුවක් දැන් ඔබ පිළිබඳව සොයා බලනකොට දැන් ඔබ කිව්වා බොහෝ චිත්‍රපටිවල අධ්‍යක්ෂණය තිර රචනය ඊට පස්සේ ගීත රචනය ඒකත් ඔබ මේ හැම චිත්‍රපටයම වගේ නිෂ්පාදනය තව එක්කෙනෙක් ඉන්නවා ඔවුනේ රේණුකා බාලසූරිය හඩන්න බෑනේ ආයෙ එතනින් දැන් මම හිතන්නේ ඔබ කිව්වා මගේ තිර කතාවලට මම අධ්‍යක්ෂණය කරන එක ලේසි කියලා ඒතර මගේම නිෂ්පාදිකාව දාගන්න එකත් ලේසි කියලා ඔබ හිතනවා නෑ මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ මගේ නිර්මාණවල කිසියම් සාර්ථකත්වයක් තියෙනවා නම් චන්දන ඒ ඒ කරන වැඩේ නම් මට කරන්න බෑ. ඒ කියන්නේ ඒ සේරම සැලසුම් කරන එක දැන් අපිට මුදල් තියෙන අයත් නෙමෙයිනේ අපි මුදල් වුණත් අපි කරන්නේ පොඩි රෝලක් නේ. ඉතින් මේ වගේ දේවල් වි නිර්මාණයි දෙක එකට යන්නේ නෑ. දැන් රේණුකා වගේ කෙනෙක් මගේ නිර්මාණ වලට කර නොගහනද මගේ ඔය ඔය චිත්‍රපටි ගොන්න බිහි වෙන එකක් නෑ කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා ඒක මට ලොකු සැහැල්ලුවක්. මම ඒකේ නිර්මාණ පැත්ත පමණක් මම ඔළුව තියාගෙන ඒ අනිත් දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලාවත් මම දන්නේ නැහැ. මම පිටපතේ ලියලා තිනවා මට මෙතෙන්ද මෙතෙන්ද අලිය ඕනේ, මෙතෙන්ද අස්සේ ඕනේ, මෙතෙන්ද කරත්තයක් ඕනේ, මෙතෙන්ද 5000ක මිනිස්සු ඕනේ. ඉතින් ඔය මට බොහොම ලේසියෙන් ලියන්න පුළුවන් නේ. නමුත් ඔවා රුගත කරන්න ඔවා ඇත්තටම ඕනේ නේ. ඉතින් ඒවා මට ලැබෙනවා. ඉතින් අර නිෂ්පාදිකාව හොඳින්ද තමයි ඉතින් ඒක වෙන්නේ මං හිතන්නේ. ඉතින් මට ඇත්තටම ඔබගේ සවනල්ලක් වගේ පිටිපස්සේ නෑ ඒක එතන තමයි ඒකේ රහස ඒකයි. මං ඒ පැත්ත සම්පූර්ණයෙන් අමතක කරලා තියෙනවා. අර කතාව ඇත්ත වෙනවා. සෑම සාර්ථක මිනිසෙක් පිටිපස්සම ගෑණියක් ඉන්නවා කියලා දැනන්නේ. ඔව් මෙයා පිටිපස්සේ තියෙනවා ඉස්සරහත් ඉන්න දෙපැත්තම ඉන්නවා. මීලක ගීතයට අපි යොමු වෙමු. මේ කතාව මෙතනින් නවත්තලා මේ 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 ගීතය මං හිතන්නේ විශේෂයෙන්ම අපි කවුරුත් ළමා කාලේ අපිට හිතන්න පොළඹවපු ගීතයක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික චින්තනයට අභියෝග කරපු ගීතයක්. අපි සියලුම පාසල් යන කාලේ තමයි මේ ගීතය ඇහුවේ. මේ බයින්ද අල්ගම නැමැති ශ්‍රේෂ්ඨ විද්‍යුත්පාද්‍යවේදියාගේ ගීත රචනය. චන්දන දැන් අපිට ඇත්තටම මේ අපේ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් තමයි පුංචි කාලේ අපි අනවශ්‍ය විදිහට බය කරනවානේ. බිල්ලෝ එනවා, හොල්මන් තියෙනවා, එක එක කතන්දර කියනවා. මේ මේ මානසික මම හිතනවා මේ ළමයි හදන්න ඕන ඔහොම නෙමෙයි කියලා. දැන් අපි කවුරුත් අඳුරට බයයිනේ. අඳුරට බය එක හොඳයි. අඳුරට බය වෙන්න ඕනේ බිල්ලන්ට බය නෙමෙයි. නොපෙනෙන තැන්වල ගිහිල්ලා කටු තියනවා, උල් තියනවා, වලවල් තියනවා, සර්පයි ඉන්නවා. ඒකට කමන්නේ බය වුණාට. නමුත් බිල්ලෝ එනවා, රෑට බිල්ලෙක් මල්ලක් අරගෙන ඇවිල්ලා ළමයි අල්ලගෙන යන්න එනවා. ඒ හින්දා අඬන්න එපා. ඒක ඒ තරම් හොඳ කතන්දරයක් නෙමෙයි. එතකොට මේ මේ හඳහා මේ කිරිපෙණි අරගෙන එනවා. දැන් ළමයි දන්නවනේ හඳට රොකට් අරලා මිනිසුත් ගිහින් තියෙනවනේ කිරිපෙණි අරගෙන ඉන්නේ කොහමද හඳ මාමා. ඉතින් ඒවා බොරු. මේ මහින්ද අල්ගම මෙන්න මේක අභියෝගයට ලක් කළා. මම ගීතේ කැමති ඒකයි. මේකේ මේ යථාර්ථය කියලා දෙනවා ළමයින්ට. මේ සුරංගනාව නෙමෙයි සින්දු කියන්නේ මම. හඳ මාමා කොහොමද කිරිපෙණි අරගෙන එන්නේ? කවදාවත් එයා කොහොමද බිමට එන්නේ? ඒකින්ද පුතේ දුවේ දුවේ බය වෙන්න එපා. මමයි නලවන්නේ. මේ ඒකින්ද මේ 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 නැලවිලිගේ මමයි මමයි කියන්නේ. එතකොට හඳ මාමා කොහොමද එන්නේ? ඉතින් හොඳයි. මේක මේ යථාර්ථය සහ මිත්‍යාව ළමයින්ට දෙන මිත්‍යාව යථාර්ථයක් කරන ගීතයක්. මම මේකට හරි කැමතියි ඒක නිසා. මේක නන්දාමාලි බොහොම ලස්සනට ගායනාත් කරනවා. මම හින්දාල්ගම මේකේ මේකේ තනුවත් නන්දාමාලිගේමයි ඇත්තටම. මේ මේ නන්දාමාලිගේ මම හිතනවා අනිත් දේ තමයි එයා සංගීත අධ්‍යක්ෂ වරියක් හැටියට මතු වුණේ නැහනේ.
එයාට බොහෝ තයාගේ සින්දු බොහොමයක් තියෙනවා අපි කතා කරන්නේ නැති එයාගේම තනු එයාගේම නිර්මාණ නමුත් එයා මම කැමතියි මම නන්දාමාලනි තව ගීත හැදුවා නම් ඇත්තරම ගායනට අමතරව තව ලස්සන ගීත ගොඩාක් අහන්න තිබුණා අපිට නමුත් එයා ගායිකාවක් හැටියට ඉතින් හුඟක් අනික් සංගීතඥයෝ එතුමියට ගීත හදලා දුන්නා මේක මම හදන්නේ නව පරපුරේ 20 වෙනි සියවසේ දරුණු නැලවිලි ගීත හැටියට මම මේක හඳුන්වන්නේ එහෙනම් ඒ නැලවිලි ගීය ගන්න ලක්ෂණන්ට අපි ආරාධනා කරමු ආචාර්ය සෝමරත් දිසානායක සමග මේ කරන කතාබහේ මට මේ සිනමාව සම්බන්ධයෙන්ම තව තියෙන ප්‍රශ්න ගොඩක් විසඳා ගන්න. අපි ලැබෙන කාලයත් එක්ක බලමු මේ ගැන කතා කරන්න. දැන් අපේ රටත් 30 අවුරුද්දක ඉතාම කුරිරු යුද අත්දැකීම් විඳගත් රටක්. ඒ අත්දැකීම් තවමත් අපේ මතකයේ තිබෙනවා බොහෝ අයගේ. ඒ වගේම මේ ලෝකයටම මේක එක්තරා විදිහක පොදු අත්දැකීමක්. මොකද චිත්‍රපට ලෝකේ බැලුවොත් යුද පසුබිම් කරගත්ත කතා ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම හොලිවුඩ් ලෝකයේ යුද කතා නිර්මාණය කරන්න අති විශාල වියදමක් කරනවා. හරියට යුද්ධයට වගේම ලොකු වියදමක්. හැබැයි ඔබේ සරෝජාත් යුද්ධ පසුබිමේ නිර්මාණය වුණු කතාවක් මම හිතන්නේ එහෙම මේ යුද්ධ පෙන්වන්න ගොඩක් වියදම් කරා කියලා. මම කියන්නේ වියදම් වුණේ නැහැ කියලා. මේ කතාව කොහොමද ඔබ හදාගත්තේ දැන් අර කතා කියන්නේ කුගේ චරිතයට ගිහිල්ලා
ඔද යුද්ධ පසුබිමක් තිබුණාට චන්දන ඔය කිව්ව කතාව ඇත්ත. නමුත් යුද්ධය නෙමෙයිනේ අපි වාර්තා කරන්නේ. දැන් හුඟක් බටහිර චිත්‍රපටවල වුණත් යුද ජවනිකා තිබුණාට ඔවුන් ඔය මම කියන අර සියුම් මානුෂිකත්වයේ අල්ලා ගන්නවා. ඒ ඒ එක්ක සොල්දාදුවෙකුගේ නැත්නම් ඒ ආශ්‍රිතව තියෙන පවුලකගේ තියෙන මානුෂීය සංවේදීතාවයක් ඒ යුද්ධ පසුබිමෙන් අරගෙන තමයි කතන්දරය ගොනු කරන්නේ. එහෙම නැත්නම් යුද්ධේ පමණක් වාර්තා කළාට ඒක චිත්‍රපටයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අර මේ යුද්ධයේ ජවනිකා ගැන කතා කරනකොට මට මේක කියන්න ඕනේ සරෝජා චිත්‍රපටියේ මතක නම් එහෙම කාලතුවක්කු පත්තු කරන ජවනිකාවක් තියෙනවනේ මේක මේ චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය කළේ නේද ඇත්තටම යුද්ධේ කාලතුවක්කු පත්තු කරන එක තමයි මට උවමනා වුණා කාලතුවක්කු ඇත්තටම රූගතකරනද එතකොට හිටපු හමුදා ප්‍රතිවරයා මට කිව්වා ඇත්තටම අපි කාලතුවක්කු පත්තු කරනවා හැබැයි චිත්‍රපටිය වෙනුවෙන් කාලතුවක්කු උണ്ട අපි නැහත් කරන්නේ නැහැ ඕගොල්ලන්ට ඕන නම් යුද පෙරමුණට ගිහිල්ලා ෂූට් කරන්න කියලා අපිට පොඩි අභියෝගයක් දුන්නේ. ඇත්තටම අපි ෂූට් කරනවා කැමති නැහැ යන්න කියලා. අපි මේක අපේ නිර්මාණ කණ්ඩායමත් එක්ක කතා කරලා අපි යනවා කියලා. මොකද අපේ සෙබළු එතන ඉන්නවා නම් සෙබළුකට පුළුවන් නම් පෙරමුණේ ඉඳලා ඒක පත්තු කරන්න අපිට බැරි කැමරාවක් කරගෙන යන්න අපි කවපි එනවා කියලා. ඔගොල්ලන්ගේ ආරක්ෂාව අපි පුළුවන් තරම් අපේ ආරක්ෂාව දෙනවා. නමුත් ඒ අභියෝගය අරගෙන යනවා නම් යන්න කියලා අපි ඇත්තටම මේ සත්‍ය යුද පෙරමුණේ කාලතෝක්ක පත්තු වෙන එක තමයි තියෙන්නේ. ඉතින් අවධානම අපිට තිබුණා. හැබැයි මට යුද්ධේ වාර්තා කිරීමක් නෙමෙයි එතනත් ඕන උනේ ඒ ඒ අර පොඩි ගෑනු ළමයි දෙන්න සිංහල සහ දෙමළ ළමයි දෙන්න තුලින් කතා කරලා මට අපේ වැඩිහිටියන් ආමන්ත්‍රණය කරන්න ඕන උනේ පොඩි ළමයි දෙන්නෙකුට පුළුවන් නම් මිත්‍රත්වයක් ගොඩනගා ගන්න ඇයි වැඩිහිටියන්ට බැරි කියන එක මේ මනුෂ්‍යත්වයේ එතන තියෙන්නේ මේ යාළුකමට කියන එකට ජාති ભેදයක් ආගම් ભેදයක් සංස්කෘති ભેදයක් නැහැ නේ අන්න ඕක අපිත් ආරූඪ කරගන්න ඕනේ අපිටත් මොකටද මේ ජාතිවාදය ආගම්වාදය අන්තයට ගියාම වැඩක් නැති දෙයක් නේ ඇත්තටම මිනිස්සුයෝ කියලා අපි ඔක්කොටම හිතන්න පුළුවන් නම් ඒක තමයි සරෝජායකේ මගේ තේමාව ඕක රචනා කළේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේද්දි ඊට පස්සේ මගේ පුංචි සුරංගනාවියකෙත් ඔය ජාතිවාදේමයි මම ඇදලා ගන්න වෙන පැත්තකින් අපි කලින් කතා කළා එතකොට ඕක තමයි අත්‍යවම වෙන්නේ මේ අපි මේ යන කොටා ගන්න මිනි මරා ගන්න මොනවද මේ අපි මොකද්ද තියෙන වෙනස ඔක්කොම එකයිනේ මේ මොන ජාතියේ වුණත් මොන ආගමේ වුණත් මොන සංස්කෘතියේ වුණත් මොන භාෂාවේ වුණත් අපිට මහා පොදු සාධකයක් තියෙනවනේ මනුෂ්‍යත්වයේ ඒකෙන් අපි බැඳිලා ඉන්නවා මිසක් ඒකට තමයි පොඩි ළමයි දෙන්න අරගෙන මම මේ කතාව ගොඩනගන්නේ යුද පසුබිමක් තිබුණා. දැන් පොඩි ළමයි එක්ක වැඩ කරනකොට මම නැවතත් ඔබ ළමා සිනමා කරුවා කරන්න ආදරනවද මම දැන් කමන්න කවන්න කියන්න. පොඩි ළමයි එක්ක වැඩ කරනකොට දැන් ඔබගේ චිත්‍රපටි සියල්ලේම රඟපෑපු ළමයින්ගේ රඟපෑම පිළිබඳ අඩුවක් කවුරුත් කියලා නැහැ. ඔව්. ඒ අය විශිෂ්ට රංගනයක යෙදුණු බව තමයි බොහෝ විචාරක මතය වෙලා තිබෙන්නේ. ඔව්. ඇත්තටම කොහොමද මේ ළමයි පුරුදු කරගත්තේ? ඒක මුල ඉඳලම තියෙන්න ඕනේ චන්දන ළමයි තෝරා ගැනීමේ අධීරයේ ඉඳලම නියම සුදුසු ළමයා තෝරා ගන්න ඕනේ. දැන් මට බොහෝ බලපෑම් තියෙනවා. උඟ අපේ නළුනිලියෝ ඉන්නවා, අඳුරන යාළු මිත්‍රයෝ ඉන්නවා, අපේ පවුලේ ළමයි ඉන්නවා. ඔය ඔක්කොමත් ඉල්ලනවා. හැබැයි මං කියන්නේ ඔක්කොටම ඉල්ලන්න පුළුවන්. හැබැයි මං තමයි තෝරන්නේ නියම සුදුස්සා. ඒ එන එක්කෙනාගේ හොඳම ළමයා තමයි මං තෝරන්නේ. වෙන කිසිම යාළු මිත්‍රකමකට, නෑදෑකමකට, පවුලේකමකට මම ළමයි තෝරන්නේ. හර්ෂණ තේරුවෙත් එහෙම තමයි. සින්දු කියන්න ගත්තේ පවුලේ කහින්ද නෙමෙයි, රෝණ වීරසිංහ තමයි කිව්වේ හර්ෂණ ගන්න කියලා. එතකොට මේ ඒ ඒ ඒ නෑදෑකම් යාළු මිත්‍රකම් නැතුව හොඳම ළමයා තෝරාගෙන රංගපෑම ගැන කතා කළොත් එහෙම ඒ ළමයට අවශ්‍ය පුහුණුව දෙන්න ඕනේ වැඩමුළු වලින් දීලා ඒ චරිතය ළමයට කාවත් දන්න ඕනේ ළමයෙන් අපි ඒක හොරකම් කරගන්නවා මිසක් ළමයට මේ පිටපතක් දීලා මේක කියවගෙන එන්න හිටලා හැත්තින්ද කිව්වට ඒව හරියන්නේ නැහැ ඒ ළමයට මේ මොහොතේදී මට ළමයි දන්නෙත් නැහැ මොනවද කරන්න කියලා දැන් සිරිපැරකුම්මේ ගෑර පොඩි එක මම ගමේ කොල්ලෙක් කියලා කියන පොඩි එක මිලෝදයක් දන්නේ නැහැ ਉਹ මොනවද කරන්න කියලා හැබැයි ඌට මොනව හරි කියලා තිබුවම අහගෙන ඉඳලා වැඩේ කරනවා ඉතින් ඒකට පොඩි අර ළමා ලෝකයේ ගැන පොඩි අවබෝධයක් තියෙන්නත් ඕනේ ළමා මනස හඳුනාගෙන තියෙන්න ඕනේ ළමයෙකුගේ යාළුවෙක් වෙන්න ඕනේ අධ්‍යක්ෂකවරයෙක් නොවි. ඒක තමයි එතන තියෙන අර බිද්දු චිත්‍රපටයේ අලිපැටියා කොහොමද පුරුදු කරගත්තේ? අලිපැටියා හොයන්නත් ওই කොළුපැටව හොයනවා වගේම මහන්සි වුණා. හැමතැනම ගිහිල්ලා අලිපැටව හොයලා හොයලා පස්සේ තිස්සමහරාමේ පන්සලේ නායක හම්දුරන්ගේ තමයි අලිපැටියා. මට ඕන කරන වයසේ පොඩි පැටියෙක් අනිත් එක කීකරුයි අපිට කැලේවල් අලියෙක් අරන් කරන්න බෑනේ. ඉතින් ඒ අලිපැටියා ඇත්තටම ඒ කොළුපැටියා වගේම අපිට හිතවත් වුණා. අන්තිමට අපි රුගත කිරීම අවසන් කරලා යන වෙලාවේ අලිපැටියත් ඇඬුවා විශ්වාස කරන්න. අලිපැටියාගේ ඇහි කඳුළු තිබුණා ආපහු වාහනේට පටවනකොට. අපිත් ඇඬුවා එදා. ඉතින් ඒ සත්තු අතරෙත් බැඳීම තියෙනවා. තිස්සමහරාමේ පන්සලේ හාමුදුරන්ගේ අලිපැටියා. අපි තිස්සමහරාමෙන් එහාට යන් කතරගමල. කතරගමට යමු. එදිනි විරාජ ඔබ තොරගත මීළඟ ගීතය. ඔව් මේක ටික අමුතු ගීතයක්. මේක කියන මේ දේව භක්තිය නෙමෙයි මම නම් දේව භක්තිය මම විශ්වාස කරන්නේත් නැහැ. මම කතරගම දෙවියෝ ගැනත් එදන් ලොකු භක්තියක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේක මේ ගීතයක් හැටියට
මේ ගීතයට මම හුඟක් කැමතියි. අනිත් එක තමයි ග්‍රේෂන් ආනන්ද අපේ සංගීත කලාවේ අඳුන්වන්නේ ටිකක් පොප් ටයිප් එකකට බර ගායකකින් ටිකක් වෙස්ටර්න් ටච් එකක් තියෙන අමුතු විදිහට ටිකක් පොඩ්ඩක් නැගලා යන සින්දු කියන කෙනෙක් නේ. නමුත් මේ ගීතය ඔහුගේ සාමාන්‍ය ගීත ධාරාවට වඩා වෙනස්. මේ ගීතයට ඔහු තෝරාගෙන තියෙන සංගීත රටාව සහ ඒ තනුව ඔහු මේක ග්‍රේෂන් ආනන්දගේද කියලා හිතන පළකට එඩ්වර්ඩ් ජයකොඩියෙන් මම කීප සැරයක් අහලා තමයි මේක තනතර ගත්තේ මේක ඇත්තම කවුද සංගීතය කියලා. එතකොට මේ මේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පදවැල ඉතාම සුන්දරයි. ඒකට ග්‍රේෂන් දීලා තියෙන සංගීත පසුබිමට එඩ්වර්ඩ් ජයකොඩිත් ලොකු සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මේක හර්ෂණ කියනවත් මම අහලා තියෙනවා. ඒකින්ද හර්ෂණත් මේකට සාධාරණත්වයක් කරයි කියලා මම හිතනවා. හර්ෂණ කියනවා එහෙනම් අපිත් අහමු නරඹමු. වාහනයකට පැනලා මැරෙනවා 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 මයි
උඹ හදන්නේ අපිට ඉන්වයිට් කරපෙ නැති මේ වෙඩින් එකට යන්නද? උඹ යන්න දෙයි කියලා දන්නේ නැන්නේ. මං විතරක් නෙමෙයි ඇත්තට අපි දෙන්නම කියලා කුල් ආදලේ කාලේ බිල යන්නේ. හොඳ වැඩේ. මොකෝ කියන්නේ? ගානවයි ගේමක්. රින් සුපිරි එලියා වෙළඳ පෙළේ අඩුම මිලකට දැන් රුපියල් 160යි. It's not easy to do what you did. You made my man look like a bunch of minimum wage mall cops. Would you like to tell me where you received your training? Who are you? Please open your eyes. Oh no, this is Earth, isn't it? Where did he come from? His fate is in his own hands now. I will end this. Parakui. Monday, that was a rush. Tuesday, Wednesday, hurry me back. Thursday, tight camelite. Friday, that was a better go die. Breakfast, take again. Honda, na hai solo me. බ්‍රෙක්ෆාස්ට් එක ගැන සුළුෙන් හිතන එක දැන් අලුත් සිස්ටම් එකක් වෙලා. එහෙනම් අපි සිස්ටම් එක වෙනස් කරමු. දවසට පෝෂණීය ස්ටාර්ට් එකක් ඉක්මනින්ම අරගන්න විටමින් B පිරුණු මාමයිට් හොඳ විසඳුමක්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් සිස්ටම් එක වෙනස් කරමු. මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගමු. දැන් රට විවෘතයි. වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. මලුවන්නට උදෑසන අරුණලු මැත්තේ ඔබේ නිවසට කොටවන අපේ ස්වර්ණ වාහිනී ආදරණීය හිතවත්කම ආයුබෝවන් ශ්‍රී ලංකා සතියේ දිනවල උදෑසන 8 සිට නවස ෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි Godrich Hair Color Shampoo. Diga kondeta wage ma den kota kondeta. Rupiyal 70ක් pamanai. Langama rentila pe sunduru sevanellase savi dennam hite ko. Oyala denna yalu vela hitiyada? Oh. Ehine ke yemune natthi. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9%ක් සටන් කරයි. රුපියල් 47කට දැන් unlimited Facebook සහ WhatsApp, Dialog, Fun Blaster අදම activate කරගන්න. සියට සියක් පිරිසිදු olive oil සහ rich moisture සමග අලුත් pear cream. බිඳුනු බැඳුනු සිත්වල රස මතක අවසන මාත්‍රා අද ආචාර්ය සෝමරත්න දිසානායක සමග. දැන් දිසානායක මාත්‍යා මේ මුලින් කතා කරනකොට ඔබ කිව්වා විකිරණ ශිල්පියෙක් කියලා. ඔව්. දැන් ඒ වුණාට අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එහෙම මේ ඔබ සිනමාකරුවෙක් විදිහට තමයි එකපාරටම අපි හඳුනගන්නේ. කොහේ හරි ස්පිතාලෙක වැඩ කරාද එතකොට? ඇයි මේ කොළඹ මහරුවාලේ අවුරුදු 5ක් වැඩ කළා. කොළඹ මහරුවාලේ හදිසියන් තුරසේවි අවුරුදු 5ක් වැඩ කළා. ඊට පස්සේ තමයි මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ. ඒ ගිල්ලත් ඉතින් රෝහල් සේවයේ තමයි මගේ වෘතිය. දැන් විකිරණ ශිල්පියෙක් හැටියට දැන් මේ වගේ විෂයක් අධ්‍යයනය කරලා ඔබ කොහොමද සිනමාව කරන්න මේ පෙළඹෙන්නේ මේ මේ ඕස්ට්‍රේලියාවේදී? චන්දර ඕක මට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. මොකද මම මගේ මේ සාමාන්‍ය පෙළෙන් එහාට මම සෞන්දර්ය විෂයන් හදාරලා නැහැ.
මගේ පළවෙනි උපාධියත් මේ විකිරණ විද්‍යාව. එතකොට මේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ප්‍රශ්නයක් වුණා. ඔවුන් කිව්වා මට ඔබගේ පළවෙනි ෆස්ට් ඩිග්‍රී එක තියෙන මෙඩිකල් ඩිග්‍රී එකක් කොහොමද ෆිල්ම් ඩිරෙක්ටින් කරන්නේ මේ වාගේ පසුබිමක් නැතුව කියලා. මංගම මට පසුබිමක් තියෙනවා. මගේ ඉතිහාසයක් තියෙනවා කියලා ඒක සනාථ කරන්න කිව්වා. ඊට පස්සේ තමයි මම අධ්‍යයනය කළා මේ කොළඹ ලයනල් වෙන් රංග ශිල්ප ශාලිකාවේ ධම්මජාගරණ සහ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කරගෙන ගිය නාට්‍ය පාඨමාලාව. ඔවුන් මට අවශ්‍ය ලියකියවිලි ටික සකස් කරලා දුන්නා. ඒ වගේම තමයි සිනමා ක්ෂේත්‍රයේ මම ඒකට සම්බන්ධ වෙලා හිටියේ. මම ලෙස්ටර් ජේම්ස් වීර්ස් මහත්තයාගේ චිත්‍රපටි දෙක රඟපාලා තියෙනවා. මඩල් දුවේ මම නළුවෙක්. මඩල් දුවේ චිත්‍රපටි සහ ආසින් පොළොවට. ඉතින් ඒවා මට සාධක වුණා. ඒවා බලපුවාම මගේ ඉතිහාසය බලපුවාම වේදිකා නාට්‍ය, මගේ සාහිත්‍ය, මගේ කාව්‍ය නිර්මාණ සහ මේ ධම්මජාගොඩගේ සරච්චන්ද්‍ර මැතිතුමාගේ සහතිකත් එක්කලා ඔවුන් පිළිගත්තා. මට කලා හැකියාවන් තියෙන මේ වෛද්‍ය වෘත්තිය කරන කෙනෙක්ගෙන් හැටියට පිළි අරගෙන තමයි මාව මට දුන්නේ මේ සිනමාකරණය මගේ පශ්චාත් උපාධිය හැටියට හදාරන්න. හොඳයි. මම කැමති මීලක ගීතේ ටිකක් වෙන්න. මොකද මේකත් ඉතාම රසවත් ගීතයක් සහ ඔබගේ අර ග්‍රාමීය පසුබිම දඹදෙණිය ගමෙන් ආපු කතාවද මේකේ තියෙන්නේ කියලා. මේක චන්දන මේ අපේ ගීත සාහිත්‍යයේ තියෙනනේ ඔය හේනේ පැලයි මේ හේනේ මේ ගොයිරාලයි පැලේ ඉන්න පෙම්මුතියයි අතරේ දෙබස් තියෙන ගීත ගොඩක් තියෙනවා අපේ ගීත සාහිත්‍යයේ. ඉතින් මේක හරි සුන්දර අත්දැකීමක්නේ. ගමට හේනේ තමන්ගේ පෙම්මතා හරි සැමිය හරි පැල් රකින්නවා. එතකොට බිරිඳ තනියම ගෙදර. මේක හරිම එක්තරා විදිහකට පොඩි මේ මේ ඛේදවාචකයක්. ඉතින් මේ විදිහ ගීත ගොඩාක් බිහි වෙලා තියෙනවානේ. දැන් මේක එක ගීතයක්. තව ගීත තියෙනවා අපේ ජනප්‍රිය ගීතයක් තියෙනවානේ දායරත් රණතුංගයි අමර රණතුංගයි කියන මහරෑ යාමේ කියන ගීතේ. ඒකත් අර හේනේ පැල් රකින්න මේ තමන්ගේ සැමියා හෝ පෙම්මතා සිහි කරගෙන අරයා එයාගේ ගීත අහගෙන හොයාගෙන යනවා. දැන් ඔබ කියන්නේ දැන් ඈත කාලයේදී ගෙදර ඉන්න බිරිඳයි හේනේ ඉන්න සැමියායි අතර සංවාදයක් මේ කවි මඟින් සිදු වුණා කියන එකද? නෑ 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 නෑ. ඒක එහෙමම වුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒක අපි නිර්මාණාත්මකව ඒ දෙපස නිර්මාණය කරනවා. සමහර වෙලාවට ඒ ඉසිපදෙත් ඇහෙනවා. බොහොම හඬ නගලන එක කියන්නේ. ඒක සමහර වෙලාවට තමන්ගේ බිරිඳ හරි එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතියන් හරි ඔක්කොටම ඇහෙන්න තමයි ඒ ගොවි මහත්තයා ඒක කියන්නේ. එතකොට දැන් එහෙම කියන ගීත ගොඩක් තියෙනවා. මේක එකක්. අනිත් එක තව තියෙනවා චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා පැල් රැකලා මහරෑ ටිකිරිමලි නාලා වගේ කියලා ගීතයක් තියෙනවා. එතකොට මෙයාගේ ගීතයක් තියෙනවා. තව ඔය ඉදී ගීත ගොඩක් තියෙනවා. ඔය වගේ සීපදයක් මේ රෑ යාමේ අහන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. අපි අපි ලක්ෂණට කියමුද කියන්න කියලා අර දාරත් රණතුංගේ මේ අමරාරණතුංගේ කියන ගීතේ කැලලක් කියන්න පුළුවන්ද ලක්ෂණ? පොඩ්ඩක් පළවෙනි කැලල හරි කියන්නේ සින්දුම කියන්නේ ඔද්දක වැඩි. පොඩ්ඩක් කියන්නකෝ බලන්න උහන්. පිච් එකක් ඊළඟට. රත්නනුගේ වොයිස් එක තවන හොඳයි හර්ෂන්ට ඒක ඇලත් කියන්න තිබුණා. නමුත් අපි මේ දිග වැඩිනේ මේක අමතර ගීතයක් නේ. අපි ඒකට තෝරාගත්ත ගීතේට දැන් තෝරාගත්ත ගීතය මේක මේ රෑ හඳේ හෙනකින් සීප දවුණා කියන එක අමරදේවතුමන් සහ නිරංජලා ගායනා කරන මේ ගීතය. මේකේ ඔය අපි කියන කතන්දරය තියෙනවා. අරයා මේ හේනේ ඉඳලා සීපොද කියනවා පෙම්මතිය නැත්නම් තමන්ගේ සහකාරිය හරි කවුරු හරි හිත බැඳුණු කෙනා මේක ගෙදර ඉඳලා අහගෙන ඉන්නවා. එතකොට මේ දෙන්න අතර තියෙන මේ පෙම් සංවාදයක් මේ පෙම් සංවාද ගොඩක් තියෙනවානේ. අර රෑපල් රකින්න කුරහන් පැයනා හේනේ ගීතයත් අබේවර්ධනයි ත්‍යාගයි කියන්නේ ඒවයි කන්නේ. දැන් මේ ගීතේ විශේෂයෙන්ම මේ ප්‍රේමසිරි කේමදාස සූරීන් සහ අමරදේව යන එක තියෙනවා. අජිත් රන්සිංහගේ හරි බුදු සංගමයක්. කේමදාස මාස්ටර්ගේ සංගීත රටාවත් අමුතුම එකක්නේ. ඒ ජන සංගීත නාද රටාවට මෙතුමා මේ මේ ගීතේ මේ තනුව නිර්මාණය කරලා තියෙන හැටි හරිම විශ්මිතයි. ඒ වගේම තමයි ඒක අමරදේවතුමන් සහ නිරංජලාගේ කටහඬේ ගායනේ අර ගැමිකම සේරම එතන තියෙනවා.
මේක මේ 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 අර අරයා දැන් මේ ගීතේ මුලින් සීපතයක් නැහැනේ. හැබැයි දැන් මේක අපි මේ මනසේ මවා ගන්න ඕනේ. අර ගොවි මහත්තයා පේනේ පැලේ ඉඳගෙන තමන්ගේ පෙම්මතිය සිහි කරගෙන සීපතයක් කිව්වට පස්සේනේ මෙයා මේ 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 මෙයා ආමන්ත්‍රණය කරන්න ගීතේ. අපි මේකලන් එහෙමම කියන්න කියමු. දැන් අර ඔබගේ ස්ටෝරි ටෙලර් මතු වෙනවා. මෙතන කතන්දරයක් හදලා අපි හර්ෂන්ට කියමු සීපදයක් කියලා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ගේ පෙම් සම්බන්ධතාවය සබඳතාවයට දෙවසට යන්න. යන්තම් නැගෙන ඇගසිනහව කියන්න හිත දෙන්නේ විතරයි කලෙලී මේ කාන්සියේ රැවරුවම ඉරිමල් උරතරියේ අඩුවක් නොම වන්නා රැබැත පාගන කම දෙදි කවි කියමුද අපි දෙන්නා හේනකින් සීපද ඇහුණයි
අද මාත්‍රා වැඩසටහනේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගෙන් අහන අන්තිම ප්‍රශ්න වෙන්න ඕනේ මේක. දැන් මට මතකයි මේ මගේ පාසල් කාලේ හිටපු මිතුරන් අපිට තිබුණා සෝවියට් සංස්කෘතික මන්දිරය එතනට ගියාම පාසල ඇරිලා මේ බිත්තියට ප්‍රොජෙක්ටර් එක ගහලා අපි චිත්‍රපටි බැලුවා සහ ඒ පිළිබඳ විද්වතුන් සමඟ සංවාදය තුනක්. යදෙන්න අවසර තිබුණා අවස්ථාව තිබුණා ඉතින් එතකොට පාසල් කාලෙම වින්දනාත්මකව සිනමා පටයක් බලන්න පොඩි පුරුද්දක් ඇති වෙලා තිබුණා. දැන් මා දන්නා වර්තමානයේ තරුණ පරම්පරාව අතර චිත්‍රපටි තෝරගෙන බලන අන්තර්ජාලයෙන් බාගත කරගෙන බලන පිරිසක් ඉන්නවා. හැබැයි සිනමාව කලාවක් ලෙස රසවිඳින චර්යාවක් අපේ රටේ තියනවාද ඒක හරියට ඇති වෙලාද කියන ප්‍රශ්නේ මට මතුවෙනවා. චන්දන ඔක හොඳම හොඳම ප්‍රශ්නයක් ඇත්තටම ඔක අපිත් නිතරම කියන දෙයක් තමයි ඒ සිනමා කතිකාවත කියන එක ඒක නෑ ඇත්තටම දැන් අපේ කාලෙත් තිබුණා මං හිතන්නේ මට පස්සේ චන්දන ඉස්කෝලේ ගින් තියෙන්නේ අපේ පාසල් කාලෙත් ඕක තිබුණා අපිට සිනමාව කියන එකට අපි එතෙන්ට පෙළඹුවේ ඇත්තටම ඒ විදිහ වාතාවරණයක් තිබුණු නිසා අපි පාසලෙත් කතා කරනවා අපි පාසලේ දැන් අපිට දැන් මම විද්‍යා විෂයන් හතරවට සාහිත්‍ය සංගමය කියලා එකක් තියෙනවා එතන සමහර වෙලාවට සිනමා පටයක් ගැන කිසියම් කෙනෙක් ඇවිල්ලා ආරාධිත දේශනයක් තියෙනවා අපි නොදන්න දේවල් කතා කරනවා විදේශීය චිත්‍රපටි ගැන ඉන්දියා චිත්‍රපටි ගැන සත්‍යජිත් රාය ගැන කොරසෝවා ගැන කතා කරනවා එතකොට අපි ඒව ගැන උනන්දුවක් ඇති වෙනවා ඒ අතරතුරේ ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටියක් බලපුවාම අර සාමාන්‍ය තියෙන අර වට්ටෝර චිත්‍රපටි ධාරාවට වැඩිය වෙනස් එතකොට ඒකෙන් තමයි අපි මේ නිර්මාණකරණේ හොයාගෙන යන්නේ ඒ කතිකාව කියන එක මම දන්නේ නැහැ දැන් ඒ අර මේ සෝවියට් සංගමේ මේ ඒ ශාලාවේ දැනට එහෙම කතිකා තියනවද කියලා ඒවා ඇත්තටම මොන්න මේවා තමයි ඇති කරන්න ඕනේ දේවල් මම හිතන්නේ ඒකත් කොළඹ කේන්ද්‍රයේ කොළඹ සමාජයට විතරයි මේක පාසල් මට්ටමට මේක ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව යෝජනාවක් ඇත්තටම යෝජනා කරන්න ඕනේ ඒක අපි ඕක යෝජනා කරලා තියෙනවා අපි කියනවා දැන් වේදිකා නාට්‍ය ගැන පාසල් විෂයකට ඇතුල් කරලා තිනවනේ නාට්‍ය හා රංග කලාව එතකොට අනිකුත් సౌందర్య විෂයන් හැම එකම තියෙනවා සාහිත්‍ය කවිය චිත්‍රය මූර්තිය මේවා සේර්ම මේ පාසල් විෂය ධාරාවේ තියෙනවා නමුත් සිනමාව නැහැ මට හිතෙනවා සිනමාව ගැනත් මං හිතනවා ඒක විෂයක් හැටියට වෙනම නැතත් සිනමාව ඒ సౌందర్య අධ්‍යයනයට ඇතුළත් කරන්න පුළුවන් හොඳ චිත්‍රපටි තෝරාගෙන ළමයි යොමු කරන්න ඕනේ හොඳ නරක තෝරාගන්න අපි පුංචි කාලේ යොමු කරන්න ඕනේනේ නැත්නම් අපි දන්නේ නැනේ අපි ඇහෙන ඕන සින්දුවක් අහනවා ඕන චිත්‍රපටියක් බලනවා ඕන නාට්‍යයක් බලනවා ඕන පොතක් කියනවා එහෙම බෑනේ ගුරුවරු සහ වැඩිහිටියෝ අපිට තෝරලා දෙන්න ඕනේ මේවා හොඳයි මේවා පරිශීලනය කරන්න මේවා ඉගෙන ගන්න මේවා අධ්‍යයනය කරන්න කියලා ඒක හරි හොඳ මාතෘකාවක් ඇත්තටම චන්දන අපි නැවත ඒ සිනමාව පාසල් මට්ටමේ ඉඳලා පටන් ගන්න ඕනේ කියලා එතකොටම අපි පුංචි කාලේ ඉඳලම ඒ ළමයි යොමු කරනවා දැන් අපිට කොහෙන් හරි ওই సౌందర్య රසයක් ආවේ අපි පුංචි කාලේ කොහෙන් හරි එක හැරිලා තිනවනේ එක්ක දෙමෝපියන්ගෙන් නැත්නම් අපි ගුරුවරුන්ගෙන් අපිට කියවන්න කියලා දීපු පොත්වලින් අපි ඒක ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒක මට හිතෙනවා අද කාලේ දරුවන්ගෙන් ඒක ගිලිහිලා තියෙන දෙයක්. අර අධ්‍යාපන කියනවාද විෂය නිර්දේශයේට සිනමාව ඇතුළත් කරොත් හොඳයි කියලා. මම හිතනවා ඒක වෙන්න ඕනේ කියලා. විෂය නිර්දේශ වෙනම විෂයක් හරි නැති වුණත් ওই సౌందర్య විෂයකට සාහිත්‍යයට හරි කමක් නැහැ සිනමාව කියලා මේ පාඩමක් තියෙන්න ඕනේ. සිනමාව ගැන කතා කරන්න ඕනේ පාසල් මට්ටමේ. චිත්‍රපට බලනවා කියන එක නරක දෙයක් හැටියෙන්නේ දැන් ළමයි චිත්‍රපටියක් බලන එක ගියාම ලෝකෙ නැති ඒක හොඳයි ඒක අතකින් ළමයින් හැමදේම පෙන්වන්න හොඳත් නැහැ නමුත් ගුරුවරු සහ වැඩිහිටියන්ගේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවනේ හොඳ නිර්මාණ චිත්‍රපටි ගැන කතා කිරීම ඒක අපිට තියෙන අඩුවක් පිටරටවලක තියෙනවා පිටරට අධ්‍යයන ධාරාවේ సౌందర్య විෂයන්ට කතා කරනවා සිනමාව වේදිකාව සංගීතය නර්තනය අපිට ඉස්සරහට හදාගන්න තියෙන දෙයක් මම හිතන්නේ ඒ ප්‍රශ්නේ අපි ප්‍රේක්ෂකයන් හමුවේ තියලා సౌందర్యාත්මක ගීතයකට යමු. මේක තමයි අවසන් ගීතය. දැන් මේ ගීතය ඔබ තෝරගෙන තිබෙන්නේ මම හිතන්නේ ඉතාමත් විශිෂ්ට ගීත රචකයෙක් කේඩිගේ ධර්මවර්ධනයන් ජ්‍යෙෂ්ඨ සංනිවේදකෙක්. ඔව්. එතුමන්ගේ රචනාව. ඔව්. කේඩිගේ ධර්මවර්ධන මේ ගීතය කොහොම ලිව්වද මම දන්නේ නැහැ. මේ ගීතය ඇත්තටම අමුතුම ගීතයක් මේ චන්දන. දැන් සරස්වතී දේවිය කියන්නේ අපේ මේ කලාවේ අපි වන්දනීය දේවතාවිනේ. සරස්වති පූජාව කරලා තමයි හැපි හැම සංස්කෘතික වැඩක්ම පටන් ගන්නෙ. නමුත් KDK මේ රචනය කරන්නේ සරස්වති දේවියට ආරාධනා කරනවා රංගනය කරන්න එන්න කියලා. මන්මද නර්තන රංගන කළ මැනවා. මන්මද නර්තනය කියන්නේ වෙනම නර්තනයක් නෙවෙයි. මලසරාගේ නටුම ඒක වෙන නටුමක්නේ. ඒක මාත් එක නටන්න එන්න කියලා කියන්නේ සරස්වති දේවිට. සරස්වති දේවිගේ රූපකාය වර්ණනා කරන්නේ ලැමවිල පියකරු හසුන් මවන්නේ.
සිහිනක සුවිපුල් උපුල් දරන්නේ මේවා විග්‍රහ කරන්න ගියොත් එහෙම අපි අමාරු වෙටෙනවා. නමුත් මෙතන අරිම සුංගාරයෙන් කරන ආරාධනයක් සරස්වති දේවිට මේ සරාගී නර්තනයකට හෝපලු වනපෙත කම්පිත කරන්න නටන්න කියන්නේ පොඩි නටමුකුත් නෙමෙයිනේ. හෝපලු වනාන්තරයේ හෙල්ලෙන්න සරස්වති දේවිට ආරාධනා කරනවා මේ සුංගාරාත්මක රංගනයකට. මේක හරිම මේකේ සංගීතය පැත්තෙන් කතා කළොත් එහෙම වික්ටර් රත්නායකයන් මේකට මම හිතනවා ශාස්ත්‍රීය සංගීතය මිශ්‍ර කරලා හදලා තියෙන ගීතයක්. දැන් ශාස්ත්‍රීය සංගීතය අපි හදාරලා නැහැනේ. නමුත් මේ ගීතයට අපි කැමතිනේ. ඒක තමයි මේ රසය පොදුයි නේද? මේක පොදුයි. ඒ ශාස්ත්‍රීය සංගීතය හදාරපු නැති කෙනුණත් මේ ගීතය හොඳට රස විඳින්න පුළුවන් හොඳ ගීතයක් හැටියට. ඒ ශෘංගාරාත්මක නර්තනයට ආරාධනා කරන ගීතය ඔබ හමුවේ තවමින්. අද මාත්‍රා වැඩසටහන අපි අවසන් කරනවා. ආචාර්ය සෝබ්‍රත දිසානායකයන්ට අපි හදපිරි ස්තුතිය අපේ ආරාධනය පිළිගෙන වැඩසටහනට පැමිණීමට, ඔබේ අදහස් සමග බෙදා ගැනීමට. එතකොට උදේෂ් ඉන්දුල ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම හැමදාම අපිට දෙන අමිල සහයට අපේ ස්තුතිය. හර්ෂණ සහ ලක්ෂණාටත් අපේ ස්තුතිය පිරිනමනවා. එමනම් මේ ගීතය අපි ඔබ හමුවේ තබා අද මාත්‍රා වැඩසටහනින් සමග. Thank you.
චංචල කල සත් සරදියනි අංජන ගල්වන පංකජ නයනි Hello.